හරි රෙකෝඩින් එක ඒ අවශ්‍ය ළමයි ඉල්ලුවම දෙන්නම් ගෲප් එකට දාන්න හොඳේ ගෲප් එකට දාන්න අවශ්‍ය ළමයි ඉල්ලුවම ටෙක්ස්ට් එකක් දැම්මම ලින්ක් එක මම එවන්නම් ඩිවයිස් රෙකෝඩින් එකක් දාන්නේ ක්ලවුඩ් රෙකෝඩින් එකක් දාන එක ෂුවර් නැති නිසා ඒ කියන්නේ ෂුවර් ක්ලවුඩ් එකේ ඉඳම දිනුන ටයිම් එක කරන්නේ මම ඩිවයිස් රෙකෝඩින් එකක් දාන්න ඒ නිසා වට නෝමල් ඩේටා නැත්නම් YouTube ඩේටා වලින් තමයි බලන්න වෙන්නේ මම YouTube අප්ලෝඩ් කරලා තමයි දෙන්නේ ඕගොල්ලෝ දන්නවා මේ ගොඩ කාලෙක නිසා චුට්ටක් කිව්වේ පටංගමු ඈ කලබල නැතුව හිමින් සර අපි ප්‍රශ්න අංක එකේ ඉඳලා යමු. දැන් ඔයගොල්ලෝ ලේස් තියෙන ඔය පැත්තේ පිළිවෙලට වැඩේ කරා යන්න. ප්‍රශ්න අංක 1. හරිද? දැන් තව දෙයක් මේ 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 හැම পেපර් ඩිස්කෂන් එකක් කරන්න කලින්ම ඔයා හොඳට ෆයිනෑන්ස් දැන් උදාහරණයක් මේක ෆයිනෑන්ස් පාඩමනේ මූල්‍ය කළමනා කරන්නේ. ඉතින් ඒකේ ටියුට් එකක් බලන්න නැතුව මේ পেපර් එක ලියන්න තේරුමුකුත් නැහැ ලියන්න බෑ. මෙතනින් යන්න ඕනේ ටියුට් එකට. ප්‍රශ්න වලින් විභාගේ පාස් වෙන්න බෑ හොඳේ මේ හැම পেපර් එකක්ම දැන් මාකටිං MCQ 30 කරනකොට වාට යුතුයකමක් තියෙනවා ප්‍රවර්ධන මිශ්‍රය කියවන්න මිල මිශ්‍රය කියවන්න පැහැදිලි ඊට පස්සේ වාට තියෙනවා වෙළඳ පොළ ඛණ්ඩනේ ඉඳලා ටියුට් එක කියවන් එන්න පැහැදිලිද වතාවක් දෙවතාවක් ඒවා කියවන්න මේ එතනට තල්ලු කරනවා මිසක් ඔයාව එතනින් මෙතනට අරගෙන විභාගේ ලියන්න බෑ මෙතන ඉන්න ඔයා මේ ප්‍රශ්න වලට උත්තර ලියන ඔයා මම මේ කතා කරන ෆයිනෑන්ස් වල මේ ප්‍රශ්න වලට උත්තර දෙන ඔයා මතක තියාගන්න අපි තීරි පන්ති එක බොහොම ලස්සනට පිළිවෙලට උගන්වපු මාතෘකා පෙළක් තමයි මේ සාකච්ඡා කරන්නේ ඒක තමයි විභාගෙට එන්නේ ඒ ස්කෝප් එක තමයි විභාගෙට එන්නේ මේ අපිට මේ මේ මෙහෙම ඉලක්ක කළා මේ ප්‍රශ්න විභාගෙට එන්නේ නැහැ මේ අපි ප්‍රැක්ටිස් කරනවා අරක තමයි වැඩේ يعني බේස් එක තියෙන්නේ තීරි නෝට් එකේ හරි නැත්නම් මේක අර ඕපපාතික වැඩක් වෙනවා ඒකයි තේරුම් අරගෙන වැඩේ කරන්න ප්‍රශ්න අංක 1 අයන්න ලබා ගන්නා මූලාශ්‍රය අනුව මූල්‍ය සම්පාදන මාර්ග කොටස් දෙකකට බෙදෙනවා කියන කොටස් දෙක අභ්‍යන්තර මූල්‍ය මාර්ග හා බාහිර මූල්‍ය මාර්ග ලෙස වර්ග කෙරේ අභ්‍යන්තර මූල්‍ය මාර්ග හා බාහිර මූල්‍ය මාර්ග ලෙස වර්ග කෙරේ. ප්‍රශ්න අංක 1 ආයන්න. ව්‍යාපාරයක හිමිකාරීත්ව ප්‍රාග්ධනය හා ණය ප්‍රාග්ධනය අතර ඇති සම්බන්ධතාව. අපි එකට කියනවා ප්‍රාග්ධන තෝලනය කියලා. ප්‍රාග්ධන තෝලනය. අපි වෙනම සටහනක් තමයි ඒකට දුන්නේ තීරි පන්ති උගන්වද්දී ප්‍රාග්ධන තෝලනය. අපි ප්‍රාග්ධන තෝලනයේ ප්‍රධාන කොටස් තුනකට බෙදුවා. සමහර ව්‍යාපාරව තියෙන ව්‍යාපාරවල තියෙනවා කිව්ව අධිතෝලන ප්‍රාග්ධන විහිවක් ඔන්න ඔතනම නෝට් කරගන්න සමහර ව්‍යාපාරවල තියෙනවා කියලා කිව්වා ණය ප්‍රාග්ධන හිමිකාරීත්ව ප්‍රාග්ධනය සමාන වෙන අවස්ථාවක් එතකොට කිව්වා සමතෝලනය කියලා තවත් සමහර ව්‍යාපාරවල සමාගම්වල තියෙන්න පුළුවන් කියලා කිව්වා අවතෝලන ප්‍රාග්ධන විහිවයක් හරිද හරි දැන් ඩගල හෙටම වාට ඉඳ තියෙන වෙලාවක ඉක්මනින් මේ পেපර් එකත් එක්ක මේ මාතෘකාවෙන් ප්‍රාග්ධන තෝලනය හරිද විභාගයට අහන ප්‍රශ්න වෙනස් වෙන්න පුළුවන් මේ ඒක තමයි මතක් කර කර කියන්නේ දැන් ප්‍රශ්න අංක 2 මූල්‍ය කළමනාකරණයේදී මූල්‍ය කළමනාකරුවෙකු විසින් ගනු ලබන පහත දැක්වෙන තීරණ මූල්‍යන තීරණ හා ආයෝජන තීරණ ලෙස වර්ග කර දක්වන්නලු පළවෙනි එක ගෙවි යුතු වියදම් පිළිබඳ තීරණ ගෙවී යුතු වියදම් පිළිබඳ තීරණ ගෙවී යුතු වියදම් පිළිබඳ තීරණ ඒවා ප්‍රමාද කරනවද ඒවා ඉක්මනට ගෙවලා දානවද හරිද ඒක මේ ව්‍යාපාරයේ අරමුදල් රඳවා ගැනීම සම්බන්ධ ප්‍රශ්නයන්නේ ඒක මූල්‍යන තීරණයක් ඒක ෆයිනෑන්ෂියල් ඩිසිෂන් එකක් මූල්‍යන තීරණයක් ඊට පස්සේ ඔයා දෙවෙනි එක බැලු බැලමට හොඳටම දන්නවා ජංගම වත්කම් පිළිබඳ කතාවන්නේ ඒ කියන්නේ වෙළඳ තොග පිළිබඳ තීරණ තොග කොච්චර ගන්නවද තොගවල ආයෝජන වැඩි කරනවද අඩු කරනවද කියන එක පිළිබඳ තීරණය ආයෝජන තීරණය. ඒක ආයෝජන තීරණය. ඒක ආයෝජන තීරණය. හරි. ඊට පස්සේ ණය ගැතියන් පිළිබඳ තීරණ ණය ගැතියුන්නේ ජංගම වත්කම් වාදන්නවා ජංගම නොවන වත්කම් හා ජංගම වත්කම් පිළිබඳ තීරණ කිව්ව ගමන් ආයෝජන තීරණ. ඒව ඔළුවේ තියාගන්න. ඒව නිතර මතකේ තියාගන්න. කොටස් නිකුත් කිරීම පිළිබඳ තීරණ කියලා කියන්නේ මූල්‍යන තීරණය. ඇයි ප්‍රාග්ධනය සම්පාදනය කරගන්න ආකාරය පිළිබඳ තීරණයක්නේ. ව්‍යාපාරයේ නවීකරණය පිළිබඳ තීරණය ඒක ආයෝජන තීරණයක්. සල්ලි යොදවන්න එපා ව්‍යාපාරයේ නවීකරණය කරන සල්ලි යොදවන්න එපා. ඒක ආයෝජන තීරණයක්. බැංකු ණය පිළිබඳ තීරණ කියලා කියන්නේ අරමුදල් සම්පාදනය කරගන්න ක්‍රමයක්නේ. ඒක මූල්‍යන තීරණයක්.
හරි. ප්‍රශ්නංක තුන. ව්‍යාපාර අයිතිකරුවන්ගේ ව්‍යාපාරය හා සැබැඳි අගය උපරිම කිරීම ප්‍රාථමික ඉලක්කය ලෙස සලකයි. මොකේ ප්‍රාථමික ඉලක්කය කියලා දෙහන්නේ නිශ්චිතව දන්නවා. දැනුම පිළිබඳ ප්‍රශ්න හිතන්න දෙයක් නැහැ. පාඩම් කරලා තියෙනවා නම් ලියන්න තියෙන්නේ. MCQ එකයි කෙටි ප්‍රශ්නවලයි දෙකේම පාඩම් කරලා තියෙන්න ඕනේ. දැනුම තියෙන්න ඕනේ. දැනුම තමයි ලියන්න තියෙන්නේ. එතකොට ඒකේ තියෙන්නේ මූල්‍ය කළමනාකරණයේ මූලික ඉලක්කයක මූල්‍ය කළමනාකරණයේ ප්‍රාථමික ඉලක්කය ලෙස සලකයි. ඊට පස්සේ ප්‍රශ්නංක තුනේ ආයන්න. මූල්‍ය කළමනාකරු විසින් ඉටු කරනු ලබන ප්‍රධාන කාර්යයන් දක්වන්න. කාර්යයන් දෙකයිනේ. මූල්‍ය කළමනාකරුවෙක් විසින් ගනු ලබන ප්‍රධාන තීරණ දෙකක් තියෙනවා. දැන් මේක අහලා මේ ප්‍රශ්නේ අහන වෙන එක. මූල්‍ය කළමනාකරුවෙක් විසින් ගනු ලබන ප්‍රධාන තීරණ දෙකක් තියෙනවා. එකක් තමයි මූල්‍යන තීරණ. ඒ කියන්නේ ව්‍යාපාරයට අර මුදල් අත්පත් කරගන්නේ කොහොමද කියන එක. ඊට පස්සේ මුදල් යොදවන්නේ කොහොමද කියන එක පිළිබඳ තීරණ වලට කියනවා ආයෝජන තීරණ කියලා. එහෙනම් මෙහෙම කියත හැකි මූල්‍ය කළමනාකරුවෙක් විසින් ගනු ලබන ප්‍රධාන තීරණ දෙකයි. එකක් මූල්‍යන තීරණ, දෙක ආයෝජන තීරණ. එතකොට මේ දෙකම ඔයාට කියනවා කාර්යයන් දෙකක් විදිහට අය ලියන්න තියෙන්නේ. ඔය උත්තරේ උතන අහන්නේ මූල්‍ය කළමනාකරුවෙක් විසින් ඉටු කරන කාර්යයන් දෙකනේ. කාර්යයන් දෙක මේක ඇතුලේ තියෙනවා. කාර්යයන් දෙක තමයි අරමුදල් අත්පත් කර ගැනීම. හරිද? දැන් ඔයා පන්තියේදී මෙන්න මේ දෙක අහලා තියෙනවනේ. මූල්‍ය කළමනාකරුවෙක් විසින් ගනු ලබන තීරණ දෙකයි මූල්‍යන තීරණ ආයෝජන තීරණ. ඒකෙන් එළියට බහිනවා කාර්යයන් දෙක. එක අරමුදල් අත්පත් කර ගැනීම, දෙක අරමුදල් ආයෝජනයෙහිවත් අරමුදල් යෙදවීම. අරමුදල් ආයෝජනයෙහිවත් අරමුදල් යෙදවීම. හරිද? එහෙනම් මූල්‍ය කළමනාකරුවෙක් විසින් සිදු කරන ප්‍රධාන කාර්යයන් දෙක. එක අරමුදල් අත්පත් කර ගැනීම. තුනේ ආයන් අරමුදල් අත්පත් කර ගැනීම. දෙක අරමුදල් ආයෝජනය කිරීම. නැත්නම් අරමුදල් යෙදවීම කියලා කිව්වත් ඒකත් ලියාගන්න. ඇලිරත් දාලා ලියන්න අරමුදල් යෙදවීම. අරමුදල් භාවිතා කිරීම. යුටිලයිසින් ෆන්ඩ්ස් කියලා කියනවා. ඒ වචන ඕනේ. අරමුදල් යෙදවීම, අරමුදල් භාවිතා කිරීම, ඒ ටික හරියෑ. ඒතරට පුළුවන් නම් ටග් ගාලා ඒවට වෙලා ගන්න එපා. ෂණිකව මේක දාගන්න ටග් ගාලා. මේ තීරණ දෙකයි මූල්‍යන තීරණ ආයෝජන තීරණ. ඒකෙන් එළියට බහිනවා කාර්යයන් දෙක. ටග් ගාලා දාගන්න. හරි. ආයෝජන තීරණ යටතේ තියෙන අරමුදල් යෙදවීම කියලා. ඊට පස්සේ මෙතන තියෙන අරමුදල් අත්පත් කර ගැනීම, ඒක මූල්‍යන තීරණයක්, මේක ආයෝජන තීරණයක්. හරිනේ. ඊට පස්සේ ප්‍රශ්නාංක 4 මේක බෝඩ් එකේ තියෙනවා. ඒ අතර අපි 4ට යම් ව්‍යාපාරයකට යොදාගත හැකි අභ්‍යන්තර මූල්‍ය සම්පාදන මාර්ග 4ක් දක්වන්නලු. අභ්‍යන්තර මූල්‍ය සම්පාදන මාර්ග 4ක්. 1. රඳවාගත් ලාභ. 2. ෂය සඳහා වෙන් කිරීම. 3. අතිරික්ත වත්කම් විකිණීම. අතිරික්ත වත්කම් විකිණීම. ඊට පස්සේ කාරක ප්‍රාග්ධන කළමනාකරණය. එතකොටම ඔයාට පුළුවන් වෙන්න ඕනේ අර තීරි නෝට් එකට ගිහිල්ලා ඔය මූල්‍ය සම්පාදන මාර්ග 4 පිළිබඳ දීපු පැහැදිලි කිරීමේ සටහන. ඊට පස්සේ ඒවායේ වාසි අභ්‍යන්තර මූල්‍ය රඳවාගත් ලාභ වල වාසි, නැත්නම් අභ්‍යන්තර මූල්‍ය සම්පාදන මාර්ග වල වාසි, අවාසි, ඒවා කියවමින් යන්න නිතර නිතර මේ දවස්වල. හරි.
පහ ව්‍යාපාරයක මූල්‍ය සම්පාදන මාර්ග පිළිබඳ දැක්වෙන පහත සටහන සම්පූර්ණ කරන්නලු. මේ ප්‍රශ්නේ මම ඕගොල්ලන්ට මීට කලින් කරලා තියෙනවා. සඳහනක් තියෙන ඔන්ලයින් පේපර් එකකම කරායි කියලා. හරි කොහොම හරි දැන් ආයෙසරයක් ඔන්න කරා. ව්‍යාපාරයක මූල්‍ය සම්පාදන මාර්ග පිළිබඳ පහත සටහන සම්පූර්ණ කරන්නලු. අරමුදල් සම්පාදන මාර්ග දෙකකට බෙදන්න කියනවා. උඩ තියෙන ඍජු මාර්ග නම් අනිත් එක වක්‍ර මාර්ග. වක්‍ර මාර්ග. ඊට පස්සේ ඍජු මාර්ග වලට මොනවද ලියන්න තියෙන්නේ? ඍජු මාර්ග වලට ලියන්න පුළුවන් මූල්‍ය සම්පාදන මාර්ග ගොඩක් තියෙනවා. ඔයාට ඔතන ඉඩ මදි වෙන්නත් පුළුවන්. ඒ නිසා ටග් ගාලා කටවල කොලයක් අතට අරගෙන කොලයක් අතට අරගන්න. කොහමත් ඕන වෙන MCQ එකටත් ඕන වෙයි අපිට. කොලයක් දැක් අතට ගන්න. හරිද? ඍජු මාර්ග වලට අපිට ලියන්න පුළුවන් කොටස් නිකුත් කිරීම. කොටස් නිකුත් කිරීම. කොටස් නිකුත් කිරීම. ඊට පස්සේ ණයකර නිකුත් කිරීම. ණයකර නිකුත් කිරීම. රඳවාගත් ලාභ. රඳවාගත් ලාභ. ෂය සඳහා වෙන් කිරීම. ෂය සඳහා වෙන් කිරීම. වත්කම් විකිණීම. වත්කම් විකිණීම. හරි. එතම ඍජු මාර්ග. වා දැන් මතක් කරගන්න. දැන් මේවා නෝට්ස් ලියන්න බෑ පුතා. හරිද? ඍජු මාර්ග කියලා කියන්නේ බැංකුවක් හෝ මූල්‍යායතනයක් සම්බන්ධ නොවී ව්‍යාපාරයේ තුලින් හෝ මූල්‍ය වෙළඳපොළකින් ප්‍රාග්ධනය සම්පාදනය කර ගැනීම. බැංකුවක් හෝ මූල්‍යායතනයක් සම්බන්ධ වෙලා. මම මේ නෝට් එකේ තියෙන ටික නෙමෙයි කියන්නේ. ඔළුවේ තියාගන්න ඕන ටික. බැංකුවක් හෝ මූල්‍යායතනයක් සම්බන්ධ වෙලා නම් සල්ලි ව්‍යාපාරයට එන්නේ. ඒකට කියන්නේ වක්‍ර මූල්‍ය සම්පාදන මාර්ගයක් කියලා. අවබෝධ කරගන්න ඒවා. මතක තියාගන්න ඕන වචනේ තමයි බැංකුවක් හෝ මූල්‍යායතනයක් සම්බන්ධ නම් වක්‍ර මූල්‍ය මාර්ගයක්. බැංකුව හරහානේ සල්ලි එන්නේ. එහෙම නැත්නම් ඒක එහෙම බැංකුවක් හෝ මූල්‍යායතනයක් සම්බන්ධ නොවේ නම්. ඒතකොට ප්‍රධාන ආකාර දෙකක් තියෙනවානේ. ව්‍යාපාර ඇතුළෙන් සල්ලි එන එක, අභ්‍යන්තර මාර්ග වලින් එන එක සහ මූල්‍ය වෙළඳපොළක් හරහා එන එක සල්ලි. විශේෂයෙන් කොටස් වෙළඳපොළක් වගේ. ඒතකොට ඒකයි තිබෙන්නේ ඍජු මූල්‍ය මාර්ග වලට. දැන් ඔයාට තෝරන් ලියන්න කියනවා වක්‍ර මාර්ගවල එකක් දීලා තිනවා උපකාරකයක් දීලා තිනවා කල්බදු කියලා. එහෙනම් අනිත් ඒවා ටික එකක් ලියන්න තියෙන්නේ. අනිත් ඒවා ලයිස්තුවක් තියෙනවා වක්‍ර මූල්‍ය මාර්ගවල. ඒ තමයි බැංකු ණය, බැංකු ණය, බැංකු අයිරා, බැංකු අයිරා, බැංකු අයිරා. ඊට පස්සේ උකස් ණය, උකස් ණය. පෝනින් කියලා කියන්නේ අර දේපල වත්කම් අපේට තියලා ණය ගන්න එක. ප්‍රශ්නාංක 6 අයන්න කියවන් යන්න. ව්‍යාපාරයක අරමුදල් ජංගමහා ස්ථාවර වත්කම් වල යෙදවීම පිළිබඳව ගනු ලබන තීරණ ආයෝජන තීරණ උතරේ ආයෝජන තීරණ ලෙස හැඳින්වෙන අතර ජංගමහා ස්ථාවර වත්කම් වල ආයෝජනය කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කරගන්නේ කරන්නේ කෙසේද යන්න පිළිබඳ තීරණ මූල්‍යන තීරණ ලෙස හැඳින්වේ. මූල්‍යන තීරණ ලෙස හැඳින්වේ. ඊළඟට ඕගොල්ලන්ට 6 ආයන්න ප්‍රශ්නෙන් අහන්නේ ඉස්සල ප්‍රශ්න බලමු. එදිනදා ව්‍යාපාර කටයුතු සාර්ථකව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය අරමුදල් ප්‍රමාණය, ඒ කියන්නේ ව්‍යාපාරයක් කරගෙන යද්දී එදිනදා වියදම් තියෙනවනේ. ලෝන් එකේ වාරිකේ ගෙවා ගන්න, වරි පනම් බදු ටික ගෙවා ගන්න, සේවකයාගේ පඩිය ගෙවා ගන්න, කුරියර් එකට රුපියල් 250 දී ගන්න නේ. ඒ වගේ චූටි චූටි වියදම් වලට ව්‍යාපාරයේ යම් ද්‍රවශීලතාවක් රඳවා ගත යුතුයි. යම් මුදල් ප්‍රමාණයක් රඳවා ගත යුතුයි. ඒ රඳවා ගන්නා මුදල් ප්‍රමාණයට කියනවා ව්‍යාපාරයක වර්කින් කැපිටල් එක කියලා. එහෙම නැත්නම් කාරක ප්‍රාග්ධනය කියලා. ඉතින් ඊට පස්සේ මතක තියා ගන්න ඕන කාරක ප්‍රාග්ධනය, ඌණ කාරක ප්‍රාග්ධනය, අතිරික්ත කාරක ප්‍රාග්ධනය, කාරක ප්‍රාග්ධනය වැඩි කර ගන්න ආකාරය, ප්‍රමාණවත් කාරක ප්‍රාග්ධනයක් නොමැති වීමේ ප්‍රතිපාක, දල කාරක ප්‍රාග්ධනය, ශුද්ධ කාරක ප්‍රාග්ධනය සහ කාරක ප්‍රාග්ධනයේ චක්‍රීය ස්වභාවය වගේ කාරක ප්‍රාග්ධනය කියුවාම ඒකේ වෙනම ටොපික්ස් ටිකක් තියෙනවා. අපි ඔය තාම පැහැදිලිව පන්ති උගන්වලා තියෙන්නේ. දිගට ආපු ළමයි වතාවක් නෙමෙයි ඔය කොටස. මං දවස් දෙකක් ඉගෙනුවා මොකක් හරි එදා ඔය
බස් ස්ට්‍රයික් එක මොන හරි ප්‍රශ්නයක් වෙච්ච නිසා ළමයින්ට එන්න බැරි වෙලා අපි ඊරි දවසක ආයිත් ඒ කොටස ඉගෙනුවා. එතකොට මේ කොහොම හරි දැන් මෙහෙම නෝට් එකක් ළමයෙක් ගාව ඇති. එහෙම නැත්තන් එකමට හරි ටග් ගාලා පන්ති යපු ළමයෙක් කන්ටැක්ට් කරගන්න. නැත්තම් මට පණිවිඩයක් දෙන්න. මම නෝට් එකක් එවන්නම්. මා ගාවත් ඇති කාරක ප්‍රාග්ධනය කරන නෝට් එකක්. PDF එකක් ඇති. හරි. කාරක ප්‍රාග්ධනය ලෙස හැඳින්වේ. හරිද? පොඩ හයිලයිට් කරගන්නේ උත්තරේ. ඒ කියන්නේ නෝට් කරගන්න ඒක කියවන්න කියලා. පොඩ පැතිකඩ ලියාගෙන කියවන්න කියලා. ඒක හොයාගෙන කියවන්න. හත පහත දැක්වෙන මූල්‍ය සම්පාදන මාර්ග ඍජු මූල්‍ය මාර්ග හා වක්‍ර මූල්‍ය මාර්ග ලෙස වර්ග කර දක්වන්නලු. බැංකු අයිරාව වක්‍ර මූල්‍ය මාර්ගය. ඒයි බැංකුවක් කරහනෙන් සාමාන්‍ය කොටස්. ඒක ඍජු මූල්‍ය මාර්ගය. රඳවාගත් ලාභ ඍජු මූල්‍ය මාර්ගය. කල්බදු වක්‍ර මූල්‍ය මාර්ගය. හතේ ආයන්න දිගු කාලීන මූල්‍ය සම්පාදන මාර්ග දෙකක් දක්වන්න. ගොඩක් කීත හැකි. අපි දෙකක් ලියමු. එක සාමාන්‍ය කොටස් නිකුතුව. සාමාන්‍ය කොටස් නිකුතුව. ඊට පස්සේ රඳවාගත් ලාභ. රඳවාගත් ලාභ. රඳවාගත් ලාභ. දිගු කාලීන ණයකර නිකුත් කිරීම. ණයකර නිකුත් කිරීම. ෂේ තුනක් කිව්වා. අටටත් දිග උත්තර ගොඩක් උත්තර කියන්න පුළුවන් ප්‍රශ්නයක්. ලොකු සමස්තය නියෝජනය කරන ප්‍රශ්නයක්. ව්‍යාපාරයකට යොදාගත හැකි මූල්‍ය සම්පාදන මාර්ග හතරක් දක්වන්නලු. හතරක් නෙමේ 15ක් 20ක් විතර කීත හැකි අපි ලියමු ටිකක්. කොටස් නිකුත් කිරීම. කොටස් නිකුත් කිරීම. ඊට පස්සේ ණයකර නිකුත් කිරීම. ණයකර නිකුත් කිරීම. කොටස් නිකුත් කිරීම. ණයකර නිකුත් කිරීම. ළමයි 28ක් 29ක් විතර ඉන්නවනේ. ෂේ අවුලන්නේ. හොඳයි රෙකෝඩින් එකක් දෙන්නම් මම. ඉතින් අපි මේ ඉදිරි වැඩ ටික කරගෙන යමු. හරිද? ඔය අන්තිම සතියේ පන්ති නිවාඩු දිනුනත් එක්ක මට පොඩි ගැටලු ටිකකුත් ආවා. يعني මෙහෙම එකක් මේ ඉන්න ප්‍රදේශයේ මේ ෆයිබර් කේබල් එකක් කැඩිලා ඉන්ටර්නෙට් ෆෝන් මුකුත් වැඩ කරන්න නැතු හිටියා දවස් 3ක් විතර. අපිත් දන්නේ නැහැ මොකද වුනේ කියලා. එකපාරට දවස් 3කට විතර පස්සේ තමයි ඒකයි රිකවර් වුනේ. ලොකු ප්‍රදේශයක අන්තර්ජාල බිඳ වැටීමක් වුණා. ඉතින් එහෙම වුණාන් පස්සේ ඇත්තටම කරන්න බෑ හිතන්නවා බෑ ටෙලිකොම් එකේ ෆයිබර් කේබල් කැඩෙනවා කිව්වහම. මොකක් හරි වැඩක් කරන අතරතුර අනතුරක් වෙලා මේ ඉතින් ටෙලිකොම් එකට ගිහලා එන්න සුත් කරන්න දුන්නේ. ඒක ඊට පස්සේ මේ ඒ සතියේ පොඩ්ඩක් මේ අතරම මම මේ තව ටිකක් වැඩත් ලේස්ති කරගත්තා. පහුගිය දවස්වල විච සිදුවීම් කීපෙකුත් තිබුණේ පන්ති සම්බන්ධයෙන්. ඒවත් එක පොඩ 23 24 වැඩත් ලේස්ති කරගත්තා. සා ඔයගොල්ලන්ටත් මේ ලොකු ප්‍රශ්න සංචිතයක් මට තියෙනවා එළියට දාගන්න. ඒක අපි මම සෙනසුරාදා දවස් වෙනකොට ඔයගොල්ලන්ට තව ටිකක් මේ වගේ සෙමිනා දෙකක් විතර දවසට වැටේ. සෙනසුරාදා දවසේ රෙකෝඩින්ග්ස් දෙනවා බය වෙන්න එපා. සෙනසුරාදා මට පොඩි වරුවක සාරාත්‍රි වෙනකන් නිවාඩුවක් තියෙනවා. ඒ වෙලාවේ මම පොඩි සැලසුමක් හදාගත්තා. පේපර් කට්ටලයක් ඉවර කරලා දෙන්න. අපි වැඩි බරක් තියමු 13 වසරට. හරිද? මොකද ඒකට හේතුව මතක තියාගන්න ගොඩක් ළමයි අර පන්තිවල ගුරුවරුත් අන්තිම කාලේ ඇදලා දාන පාඩම් ටිකන්නේ. එතකොට ඔයි මට එක එක ඒවා කිව්වට අන්තිම කාලේ මාස 3න් 4න් ඇදලා දානවනේ පාඩම් හත. ඉතින් අපි එහෙම නෙමෙයි අපි අවුරුද්දක් විතර ඉගෙන ගත්ත පාඩම්. ගිය අවුරුද්දේ ඉඳලා ඉගෙන ගන්නේ 13 වසරේ පාඩම් ඔයගොල්ලෝ. මාකටිං එහෙම ගිය අවුරුදු වල ඉගෙන ගත්තේ ඔයගොල්ලෝ. ගිය අවුරුද්ද කියන්නේ 22 නෙමෙයි 21 නේ. දැන් 21 ඉගෙන ගන්න මට මතක විදියට. වැරදුනා නම් sorry ඈ. අඩුම 22. කියන අවුරුද්දක් අපි ගත කරා. ඒතර ඒ කාලය තුලත ඔයගොල්ලෝ ලොකු කාලයක් ඕකට වියදෙන්න තිබ්බා. හරි තව වැඩ කරගමු. හේතුව ළමයි ගොඩ දෙනෙක් අසාර්ථක වෙන පේපර් එක තමයි 13 වසරේ කොටස් ටික ආයන්න කොටස් ටික. වැඩිපුර ප්‍රශ්න සංඛ්‍යාවත් එනවා. ඒ නිසා අපි වැඩි බරක් ඒ පැත්තට දමු 12 වසරත් ටච් එකේ යම් මොන හරි ටිකක් කරගෙන මොකද අපි ගොඩක් පේපර්ස් කරලා තියෙන නිසා. දෙකක් කිව්වා කොටස් නිකුත් කිරීම ඊළඟ එක ණයකර නිකුත් කිරීම. ඊට පස්සේ බැංකු ණය බැංකු ණය රඳවාගත් ලාභ රඳවාගත් ලාභ අතිරික්ත වත්කම් විකිනීම අතිරික්ත වත්කම් විකිනීම
ඊට පස්සේ වාණිජ පත්‍රිකා, වාණිජ පත්‍රිකා, බැංකු අයිරා, බැංකු අයිරා, එනට කල්බදු, කල්බදු. හරි, දැන් මං නවවෙනි ප්‍රශ්නයෙන් පස්සේ හිමින් මූල්‍ය වෙළඳපොළ පැත්තට ගිහිල්ලා තියෙනවා. නමේ අයන්න, නමේ අයන්න, ව්‍යාපාරය සතු කරගත යුතු ජංගම වත්කම් හා ස්ථාවර වත්කම් ආශ්‍රිත තීරණ උඩ ඇහුව තව විදිහකට මෙතන අහනවා. ආයෝජන තීරණ ලෙසත්, ආයෝජන තීරණ ලෙසත්, ජංගම වගකීම් හා දිගුකාලීන වගකීම් ආශ්‍රිත තීරණ මූල්‍යන තීරණ ලෙසත් හැඳින්වේ, මූල්‍යන තීරණ ලෙසත් හැඳින්වේ. ඊළඟ ප්‍රශ්නේ, වාණිජ බැංකු අතර කෙටිකාලීන අරමුදල් හුවමාරුව සිදුවන වෙළඳපොළ. වාණිජ බැංකු අතර, බැංකු අතර බැංකුවකට ද්‍රවශීලතා ගැටලුවක් අහම ඒ වාණිජ බැංකුව විසින් තවත් වාණිජ බැංකුවකින් ක්ෂණික වරමුදල් හුවමාරු කරගන්නවා අප නැතුව විශ්වාසය මත. බොහෝ විට එක් දිනයක් තුල, එක් රැයක් තුල, නයිට් රන් එකේදී, හරිද, ඒ මුදල් නැවත වාණිජ බැංකුව අතිරික්තයක් ලැබිච්ච වහම අනිත් බැංකුවට, අරමුදල් දීපු බැංකුවට සපයනවා. මේ මට පොඩි ටෙක්ස්ට් එකක් දාන්න කියනකොට, මම කියන්න හදනකොට ළමයි ටෙක්ස්ට් එකක් දැම්මා. මොකද මේ වෙළඳපොළ එහෙම බැංකු අතර ක්ෂණික වරමුදල් හුවමාරු වෙන වෙළඳපොළ. දැන් වාණිජ බැංකුවකට ද්‍රවශීලතා ගැටලුවක් ආවොත් සල්ලි ගන්න ක්‍රම කීපයක් තියෙනවා. ඒකෙන් එකක් තමයි මේක. මට පොඩ්ඩයි නම දාන්න, ඒක ඔයාට මතක් කරගන්න. ඔය දැන් ඔයාල ටෙක්ස්ට් ගන්න නම මුදල් වෙළඳපොළට අයිති. මුදල් වෙළඳ පොළේ උපවෙළඳපොළවල් හතරක් තියෙනවා. ඒ හතරෙන් එකක් අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ. හරිනේ, අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ. හරිද, අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ. හරි, ටෙක්ස්ට් ආවා, ළමයි ටෙක්ස්ට් දැම්මා, තැන්කියු. ප්‍රශ්නංග 10, හරිද, අපි අතුරු කතා අවශ්‍ය නැහැ නේ, අපි වැඩේ කරයි යමු. හොඳයි, 10 වෙනි ප්‍රශ්නේ, මූල්‍ය කළමනාකරුවෙකු විසින් ගනු ලබන දිගු කාලීන ආයෝජන තීරණ හතරක් දක්වන්න. අපි කොලයක් ගත්තා නේද? ප්‍රශ්නංග 10 කියලා දාන්න. ප්‍රශ්නංග 10 කියලා දාන්න. ප්‍රශ්නංග 10 කියලා දාන්න. 10 කියලා දාලා මෙන්න මෙහෙම සටහනක් ලියාගන්න. ව්‍යාපාරයක් සතු, ව්‍යාපාරයක් සතු, ව්‍යාපාරයක් සතු, මේ චූටි වචනයක් කියන මේ දැන් ඔයගොල්ලන්ගේ පන්ති හෙට තියෙනවා, අර අඩුපාඩු ටික හෙට නිවැරදි කරගන්න. ඔයගොල්ලන්ගේ පන්ති වලට නිතර රැස්කිරීම් කරන්න ගෙන්නවන්න බැරි කමක් නෑ ඇත්තටම. ඒ කියන්නේ මට පන්ති කරන්නත් වෙලාව තියෙනවා, දැක්මේ පන්තියක් කරන්න බැරි ක්‍රමකුත් නෑ. හොඳේ, හරිද, වර්ධවා එක වටහ ගන්න එපා. දැන් ඔගොල්ලොම ටිකක් මම මේ දුරස්තව තියාගත්තේ ඔගොල්ලෝ ගෙදර ඉන්න තරමට තේරුම් ගන්න ළමයි වලට වැඩ කරන්න පුළුවන් ප්‍රමාණය වැඩි. සම මෙච්චර දියුණු කාලෙක මේක තාක්ෂණය භාවිතා කරන්න ඔගොල්ලන්ට බැරිකමක් නැති බවත් මම දන්නවා. එහෙම නොවිච්ච කාලවල නම් අපි හවස 5ට අන්තිම දවසේ පන්ති ඉවර කරනකොටත් ළමයින්ට අර ක්ලාස් එකේ මේ පඩිපෙළේ පහලට නැකන් ටියුබ්ස් දීලා තමයි එළියට යන්නේ ළමයි. ඉතින් එච්චර දුක් විඳින්න ඕනේ නැහැ ඇත්තටම. ඒකයි මම කිව්ව පුළුවන් තරම් අපි ටිකක් දුරස්තව මේක කරයියම්. එහෙම කිසිම බාධාවක් නැහැ ඔයගොල්ලන්ට පන්තියට එන්න. හොඳේ, මම මේ වෙලාවෙ හිතනවා ඔයගොල්ලෝ නැවත නැවත මේ රැස් කිරීම, මේ එන ගමන් බිමන්, මේ වෙලාව අපරාධි දවස් කීයදී ඒක ටිකක් තේරුම් ගන්න. තේරුම් ගන්න බැරුණක් කරන්න දෙයක් නැහැ. ඒක අමාරුවෙන් හරි තේරුම් ගන්න. ප්‍රශ්නාංක 10 මං ආයි කියන් යනවා වචන ටික. ව්‍යාපාරයක් සතු අරමුදල්, අරමුදල් ව්‍යාපාරය තුල හෝ පිටත, ව්‍යාපාරය තුල හෝ පිටත, ව්‍යාපාරය තුල හෝ පිටත වත්කම් වල යෙදවීම, ව්‍යාපාරය තුල හෝ පිටත වත්කම් වල යෙදවීම ආයෝජනය වන අතර, ආයෝජනය වන අතර ආයෝජනය වන අතර
ඒ සම්බන්ධව ගනු ලබන තීරණ. ඒ සම්බන්ධව ගනු ලබන තීරණ. ඒ සම්බන්ධව ගනු ලබන තීරණ. ආයෝජන තීරණ ලෙස හැඳින්වේ. ආයෝජන තීරණ ලෙස හැඳින්වේ. ආයෝජන තීරණ ලෙස හැඳින්වේ. රයිට්. ඊට පස්සේ මේ තීරී නෝට් එකක් ඈ මේ ප්‍රශ්නේ අහන්නේ බොහොම සරලද යන්නේ ප්‍රශ්නෙත් උඩන් චුට්ටක් බලමු. ව්‍යාපාරයකට සෝරි මූල්‍ය කළමනාකරුවෙකු විසින් ගනු ලබන දිගු කාලීන ආයෝජන තීරණ හතරක්. ආයෝජන තීරණ කියලා කියන්නේ ව්‍යාපාරයක් සතු අරමුදල් ව්‍යාපාරය තුල හෝ ඉන් පිටත වත්කමක යෙදවීම. ඒක තමයි ආයෝජනයක් කියන්නේ. එහෙම නැත්නම් තවත් ඕක තව ඊටත් වඩා ටිකක් විස්තරාත්මකව කිව්වොත් ප්‍රතිලාභයක් ලැබෙන තැනක අරමුදල් යෙදවීම තමයි ආයෝජන තීරණයක් කියලා කියන්නේ. දොරට මෙන්ෂන් කළ වෙනම එකක් අහනවා මෙතන දිගු කාලීන ආයෝජන තීරණ මොනවාද කියලා. දිගු කාලීන ආයෝජන තීරණ ව්‍යාපාරයක් විසින් තොගමිලට ගැනීම කියන්නේ කෙටි කාලීන ආයෝජන තීරණයක්. තීරණවන්නේ ව්‍යාපාරයේ විසින් නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම කියන්නේ දිගු කාලීන ආයෝජන තීරණයක්. පැහැදිලිද? දැන් මේ උත්තරයට අදාළව ඔයා දැනගන්න ඕන සිද්ධාන්තය තීරී නෝට් එක තමයි මම මේ පළගස්සගෙන යන්නේ. ඊට පස්සේ අපි ගමු ගැලීම් සටහනක් පටන් ගන්න ඕගොල්ලොත්. ආයෝජන තීරණ. ආයෝජන තීරණ. එතකොට ඒක කොටස් දෙකකට බෙදෙනවා. කොටස් දෙකකට බෙදන්න. හරිද? එක පැත්තක් කෙටි කාලීන ආයෝජන තීරණ. හරිද? කෙටි කාලීන ආයෝජන තීරණ. ඒකට තව නමක් කියනවා කාරක ප්‍රාග්ධන තීරණ කියලා. කාරක ප්‍රාග්ධන තීරණ. මේ වචන එහෙම ඕගොල්ලන්ට කෙටි පේපර් එකේ හිස්තන් පුරවන එක මේ පේපර් එකේ විදිහම වැදගත් වෙන්න පුළුවන්. හරිද? කාරක ප්‍රාග්ධන තීරණ. රයිට්. ඊට පස්සේ මේ පැත්ත එතකොට දිගු කාලීන ආයෝජන තීරණ. දිගු කාලීන ආයෝජන තීරණ. හරිද? දැන් විභාගයේ අන්තිම කාලේ කියලා මේ ඕගොල්ලොන්ට ඕන ඕන විදිහේ දේවල් මම කියන්නේ මේ විෂය සම්බන්ධයෙන් උනත් වැඩ කරත් සලස්මක් නැතුව විභාගාතේ මොන මොන හරි අතට අහුවෙන ඒවා පාඩම් කර කර යන්න එපා. සලස්මක් හදා ගන්න තමන්ගෙම කියලා. ඒකට මම උපදෙස් දෙන්න ගියොත් මේක මහා මේ නරක වැඩක්. ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ වැඩේ නවත්තලා මම කියනේම කරන්න යන්න එපා. ඕගොල්ලෝ දැන් ඒ ලෙවල් ගැන දන්නවනේ. ඔයාගේ ට්‍රැක් එකේ වැඩේ කරන් හැබැයි ප්ලෑන් එකක් අතුව වැඩ කරන්. තමන්ගේ ශක්තිය නඳුර ගන්න විශේෂයෙන් තමන්ගේ දුර්වලතා නඳුර ගන්න. ආ දුර්වල තැන් මොනවාද? දැන් උගන්නන අපිත් එහෙමනේ. දැන් සමහර පාඩම් වලදී මම දුර්වල නම් දැන් මට තේරෙනවා නම් මම උගන්නන ස්ටයිල් එක මට ඒක හරි ගියේ නැහැ ඒ පාඩමේ කියලා. ඒතර ආයි අපි අප්ඩේට් වෙනවා. නැත්තම් ඊළඟ බැච් එකේදී හරි ඒක නිවැරදි කරගන්න. එහෙම තමයි මිනිස්සු අත්දැකීම් අරගන්නේ. ඒතුවලත් එක්සෑම් එක සම්බන්ධනොත් එහෙම හිතෙන හැමදාම දන්න පාඩම හැමදාම දන්න ගණන් ටික හැමදාම කියවන නෝට් එක හැමදාම පතුරු ගහපු ටියුට් එක බල බල ආසාවෙන් ඒක මතකයි ඒ ටික පුළුවන් කියලා හිතන්න එපා. අනිත් විෂයන් දෙකෙදිත් හැම තැනකම හැම සියුම් තැනකම අවධානය තියාගන්න. හරි හරි. ඒ නිසා මේ අන්තිම වෙලාවේ මගෙන්ම කියලා නෙමෙයි මම කියන්නේ යම් විශ්වාසනීය ගුරුවරයෙක්ගේ ඔබ විශ්වාස කරන මග පෙන්වීමක් ලැබෙන එක වැදගත් වෙයි. මොකද එහෙම අවස්ථා ගොඩක් තියෙනවානේ. සයන්ස් ළමයින්ට දරන්න අවස්ථාව කොමර්ස් ළමයින්ට ඇත්තරම නැහැ. ආර්ට්ස් ළමයින්ට ඇත්තෙම නැහැ. වගේ නිකන් පේන්නේ ඔන්ලයින් වල වැඩ කරන ගුරුවරු ඉන්නවා. ඉතින් ඒවැ අවස්ථාව ගන්න ඕගොල්ලෝ. කාගුණක් කමන්නේ මගේ නෝනක් කමන්නේ බිස්නස් වලට කමන්නේ. හොදේ වෙන ගුරුවරෙක් මේක තවත් හොඳින් කරනවා නම් ඒ අවස්ථාවත් ගන්න. ඕගොල්ලෝ ඔයගලගේ ප්ලෑන් එකට යන්න. හැබැයි මේ අර මොකද අපි කියන්නේ රේල් පීල් යන කෝච්චිය හරිද? පිලි පන්න ගන්න එපා. ඒ නිසා පොඩ්ඩක් ගයිඩ් කරන එක අපි මොනිටර් කරන එක ගන්න. හොදේ පුතා මේකටත් අපි තව නමක් කියනවා ප්‍රාග්ධන ආයෝජන තීරණ කියලා. ප්‍රාග්ධන ආයෝජන තීරණ. ප්‍රාග්ධන ආයෝජන තීරණ. කවුද? කාටද ක්ලාස් එකට එන්න බැරුව ඉන්නවා කියලා කියන්නේ? මම මේ වේටින් රූම් දාලා නැහැ. ඔව් වේටින් රූම් දාලත් නැහැ.
චැට් කරන්න පුළුවන් මොනාද මේ වීඩියෝ ඔගොල්ලන්ට වීඩියෝ ඔන් කරන්න නම් බෑනේ ඔන් කරන්න කිව්වට. ඔන්න එක දැම්ම. ඊළඟට මයික්ස් ඔන් කරන්න විතරයි මයික්ස් ඔන් කරන්න විතරයි බැරි. එන්න පුළුවන් එහෙම ප්‍රශ්නයක් නැහැ ලින්ක් එක දාලා දිනවා මම එතනින් ඉහන්නම් දන්නේ නැහැ පුතේ. ඇදලා ගන්න ළමයික. පොඩ ට්‍රයි කරන්න ගියන් ලින්ක් එක දාලා තිනවා එකෙන් එන්න පුළුවන් නේද? කැමති අයට ඕන නම් වීඩියෝ එක ඔයගලගේ ඔන් කරගන්න පුළුවන් ඈ. ලයිව් එකේ ඉන්නා වගේ එතකොට තියෙනවනේ එකක්. ඔය අතරමඟදී මොන හරි අහන්න දිනවනේ මට සමහරවිට ඔගොල්ලෝ ටෙක්ස්ට් එකක් දැම්මම බැලෙන එකක් නැහැ. හොඳේ මම නිකන් ස්ක්‍රීන් එක දිහා පොඩ්ඩක් බලන්නේ තෝ ඔයගොල්ලෝ මොන හරි පණිවිඩ මගෙන් අහනවාද කියලා මුගන්නන දෙයක් ගැන හරි. එහෙම දැක්කේ නැත්නම් සෝරි මොන හරි අහන්න දිනවනේ එක අහන්න සහ ඕන නම් අන්තිමට ඕන දෙයක් අහන්න. හරි දැන් මේක දෙපැත්තට බෙදාගත වෙන ප්‍රාග්ධන ආයෝජන තීරණ මේ පැත්තේ කාරක ප්‍රාග්ධන තීරණ මේ තීරණ ඔට් එකක් හොඳයි මේක ඔබට වැදගත් වෙයි. ඕවා වෙනම අහන්නක අන්තිමට අහන්නක ඔය වගේ දැන් පාඩමට අදාළ නැතිව හොඳයි අහන්න උත්තර දෙන්න හොඳයි. මේක කොටස් දෙකකට බෙදුවා. ඊට පස්සේ ඔයගොල්ලෝ ආයි කරන්න ඕන මොකක්ද දන්නවද? ආයිමත් මේ කාරක ප්‍රාග්ධන තීරණ කියන එක මේ කෙටි කාලීන ආයෝජන තීරණ කියන එක බෙදා ගන්න. මයික ලියන්න ඔගොල්ලෝ ලියන්න පල්ලෙහාට මෙහෙම එකක් ලියන්න ඊට පස්සේ ස්පේස් එක බලලා දෙවෙනි එක ලියන්න. එක මුදල් 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 මෙතන පළවෙනි එක මුදල් ඊට පස්සේ මෙතන ඊළඟට තොග 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 ඊළඟට තුන්වෙනි එක වෙළඳ ණය ගැතියන් වෙළඳ ණය ගැතියන් වෙළඳ ණය ගැතියන් ඊට පස්සේ කෙටි කාලීන ආයෝජන කෙටි කාලීන ආයෝජන කෙටි කාලීන ආයෝජන ඊට පස්සේ දිගු කාලීන ආයෝජන තීරණ දිගු කාලීන ආයෝජන තීරණ දිගු කාලීන ආයෝජන තීරණ එවත් ප්‍රාග්ධන ආයෝජන තීරණ යටතේ එක ව්‍යාපාරයේ ස්ථාන ව්‍යාපාරය ස්ථාපනය කිරීම නැවත ස්ථාපනය කිරීමක් වගේ එකක් අලුතෙන් ව්‍යාපාරය පටන් ගන්න වගේ එකක් ප්‍රතිව්‍යුහගත කිරීමක් වගේ එකක් ව්‍යාපාරය නැවත ස්ථාපනය කිරීම එක දෙක ව්‍යාපාරය නවීකරණය හා පුළුල් කිරීම දෙවෙනි එක උතර මේ වගේ ගැලීම් සටහන දික් වෙනවා මේ පැත්තේ දෙවෙනි එකෙන්නේ ව්‍යාපාර නවීකරණය හා පුළුල් කිරීම පල්ලෙහාට එනවා ව්‍යාපාර නවීකරණය හා පුළුල් කිරීම ඊට පස්සේ ව්‍යාපාර විවිධාංගීකරණය කිරීම ව්‍යාපාර විවිධාංගීකරණය කිරීම ව්‍යාපාර විවිධාංගීකරණය කිරීම ඊට පස්සේ දිගු කාලීන සුරුකුම්පත්වල ආයෝජනය දිගු කාලීන සුරුකුම්පත්වල ආයෝජනය සෝරි දිගු කාලීන සුරුකුම්පත්වල ආයෝජනය ඊළඟ බොහොම මේ චාමෙට බොහොම සරලව මහා ලොකුවට නෙමෙයි ඕගොල්ලන්ගේ පන්ති ඉන්න පිරිස ළමයි ටිකත් එකතු කරගෙන 23 24 ඒ කියන්නේ කුඩා කණ්ඩායමක් ඉන්න නිසා මේ වෙලාවේ ඕගොල්ලන්ගේ පන්ති ආපු ළමයිට මම පන්ති දිත් ගුවා මේ ආයි ඕන්නම් එදාට මුණ ගැහෙමු කියන අපි අවසාන දවසක් මේ පාර පොඩ සංකේතාත්මකව බොහොම සරලව කරමු ඈ ඒක අර මේ ඕගොල්ලන්ගෙන් පරිත්‍යාග ආධාර එකතු කරන්නේ හොඳේ මට පුළුවන් ප්‍රමාණයට මම ඒ වැඩේ කරන්නම් අපි ඒකට දිනයක් ඔය කතා කරගමු මම ඒකට චූටි ඒ ඉවෙන්ට් එකට අවශ්‍ය කරන මේ බොඩි මියුසික් මොන හරි තියෙන්න බෑ තින්නේ මම ඒක පොඩ්ඩක් කතා කරගත්තා මේ මට දරා ගන්න පුළුවන් විදිහේ වැඩක් අපි කරමු ඈ සුහදතාවයේ සඳහා කැමති ළමයි ඉතින් නේද මතකයක් තියෙන ළමයි පන්තියේ සම්බන්ධයෙන් අපි යන අවුරුදු ගානක මතකයක්නේ ටිකක් ඩිග ඒ ලෙවල් බැජ් එක ගන්න මේක. ඒ මතකයක් අපි ඒ විදිහටම තියාගමු ඒ මේ ඒ වනේ ඉතින් මතකයන් කියන්නේ ඉතින් ඔවත් තියෙනවනේ ජීවිතේ නේද? විවේකයක් ගන්න ඒවා ට්‍රිප් ගියවුවා ඔවා ඉතින් සෙල්ෆි නොගැව්වට ඔළුවේ තියෙන සෙල්ෆි ටික කොච්චර වටිනවද නේද සමහර මතකයන් එක්ක. 23ට 24ට පොඩ්ඩක් එන්න කියමු. ඇත්තම කතාව මේ ඕගොල්ලන්ගේ පන්ති ලොකු පිරිසක් නැති නිසා අපි මේ වෙනකොට ඉන්න පිරිස බොහොම අඩුයිනේ. හැබැයි අර ළමයින්ට කියන්නේ මොකද පන්ති අන්තිම කාලේ සමහර ළමයි එන්නේ නැති වෙන්න හේතුව සාධාරණයි. මොකද සිලබස් එකේ 90%ක් විතර ඉවර වුණාම ඉතින් එහෙම වෙනවනේ.
හරි ඒ ගැනත් අපි ඕනම් කතා කරමු හෙට සහ ඔන්ලයින් එකදී මම කියන්න මෙන්න මේකයි කරන්න කියලා ඔගොල්ලෝ දැක්මට එන්න. ඔව් අවුරුදු 23 ඔව් සමහර අවුරුදු 3ක කාලයක් නේ අපි මුණ ගෙහෙලානේ. ඔව් 2020 ආවේ 21 22ට එනකන් ඇවිල්ලා දැන් 23ෙත් යනවානේ. 21 ආවේනේ 21 ආවේ. 21 ආවා 22 ගත වුණා 23ත් අපට හරියට මතක නැහැ අවුරුදු මොනවාද කියලා. මොනේ ටිකක් දිග බැජ් එකක් ඒ ලෙවල් බැජ් එකක් මේක. හරි එතකොට දිගු කාලීන අන්තිමේක ලියාගන්න ව්‍යාපාර තුන්වෙනි එක ව්‍යාපාර විවිධාංගීකරණය කිරීම. ව්‍යාපාර විවිධාංගීකරණය කිරීම අන්තිමේක දිගු කාලීන සුරුකුම් පත්වල ආයෝජනය. දිගු කාලීන සුරුකුම් පත්වල ආයෝජනය අන්තිම දවස් ටිකේ සමහර ළමයි ආවෙ නැති හේතුව මම ඒක තේරුම් ගන්නවා වගේ මෙහෙම මුකුත් ප්‍රශ්නයක් ඒ ළමයි ඒක මගේම තරහක් මුකුත් නැහැ හරිද ඔය ජබ්බා එහෙම කොහේ ඉන්නවද දන්නේ නැනේ ඒ කියන්න මම කතා කරා කියලා මට එහෙම මම එයාගේ නම විතරක් නෙමෙයි අනිත් එහෙම එකපාරට මතක් වෙන්නේ නැහැ ළමයිගේ නම් මතකයි මූණු මතකයි ඒගොල්ලන්ට කියන්න මම කිව්වා කියලා අන්තිම දවසේ අපි කට්ටි ඉතින් ওই මුකු වෙදාට ඇවිල්ලා මේ අපිට හිරිහැරයක් කරන්න නැහැ නේ ළමයි හරිද ඒ මතකයේ එක්ක අපි යමු 2020 තමයි අන්තිමට හැමෝම සුවද හමුවක් තිබ්බේ ඔය තිවංකගේ බැජ් එක 21 කලේ නෑ 22 අපි කරමු ප්‍රශ්න අංක 11 11 වෙනි ප්‍රශ්නේ තීරියක් ලස්සන මූල්‍ය උපකරණ වල කල්පිරීමේ කාලය අනුව මූල්‍ය වෙළඳපොළ වර්ග කර දක්වන්නලු මූල්‍ය උපකරණ කල්පිරණ කාලය අනුව තමයි කොහොමත් මූල්‍ය වෙළඳපොළ වර්ග කරන්නේ කොටස් දෙකකට එකක් මුදල් වෙළඳපොළ එකක් මුදල් වෙළඳපොළ අනිත් එක ප්‍රාග්ධන වෙළඳපොළ එකක් මුදල් වෙළඳපොළ අනිත් එක ප්‍රාග්ධන වෙළඳපොළ මුදල් වෙළඳපොළ අනිත් එක ප්‍රාග්ධන වෙළඳපොළ ඊට පස්සේ ඔයාලට මතකද කොටස් වෙළඳපොළේ මිල දර්ශක ටික මතක් කරගන්න එකක් තමයි සීලු කොටස් මිල දර්ශකය ASPI කියන්නේ ඊට පස්සේ S&P ශ්‍රී ලංකා 20 දර්ශකය ඊළඟට තුන්වෙනි එක මුළු ප්‍රතිලාභ දර්ශකය වාගෙන් අහනවා නිශ්චිත ප්‍රශ්නය S&P ශ්‍රී ලංකා 20 මිල දර්ශකය සඳහා සමාගමක් තෝරා ගැනීමේදී සලකා බලන සාධක දක්වන්න සාධක තුනයි 1 සමාගමේ විශාලත්වය චුට්ටක් කඩිරක් ගහලා ඒක උත්තරයට අදාළ නැහැ හරිද නැත්නම් වරහණක් ඇතුළේ ලියා ගන්න වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය මේ විශාලත්වය කියන්නේ ඒක සමාගමේ විශාලත්වය ඉරක් ගහලා වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය ඊට පස්සේ දෙක ද්‍රවශීලතාව ඊට පස්සේ තුන්වෙනි එක මූල්‍ය ශක්තිය සමාගමේ මූල්‍ය ශක්තිය ඔන්න ඔතේ තුන්වෙනි එකේදී තමයි ගොඩක් සමාගම් මොකෙන් අයින් වෙන්නේ ඒ කියන්නේ මූල්‍ය ස්ථාවරත්වයේ බලලා තමයි S&P ශ්‍රී ලංකා 20 දර්ශකයට සමාගම් 20 තෝරගන්නේ හරි ඒ සමාගම් කවරේද කියලා වගේම විභාගයට අහන්නේ නැහැ හොඳේ කම්පැනි වල නම් අහන්නේ නැහැ නේ ප්‍රශ්නක 12ට අපි යමු 12 ටිකක් පොඩි වෙනසක් කරා ප්‍රශ්නේ පහත දැක්වෙන මූල්‍ය වෙළඳපොළ තත්වයන් අයත් වන්නේ මුදල් වෙළඳපොළටද ප්‍රාග්ධන වෙළඳපොළටද යන්න දක්වන්නලු. කෙටියෙන් ටෙක්ස්ට් එකක් දාන්නටක් ගාලා ව්‍යාපාරිකයෙකු විසින් වසර 10කින් ආපසු ගෙවීම එකගත්වය මත බැංකු ණයක් ලබා ගැනීම. සරල සිද්ධියන්නේ ව්‍යාපාරිකු නිතර කරන වැඩන්නේ. ඉතින් ඒ වගේ වයි තියෙන්නේ මුදල් වෙළඳපොළටද ප්‍රාග්ධන වෙළඳපොළටද? ඒ ගනුදෙනු වයි තියෙන්නේ. මොන ටක් ගාලා පණිවිඩයක් එවන්න. දැන් හැමතිස්සෙම එක ළමයෙක් දෙන්නෙක් තුන් දෙනෙක් තමයි ටෙක්ස්ට් එකක් හරි දාන්නේ. එහෙම කරන්න එපා. එකළමෙක් උත්තරයක් කිව්වා කෙටියෙන් වචනෙවන්න වෙයි ඇති එකළමෙක් කිව්වා ආයි නෑ කවුරුවත් දැන් මෙහෙමනේ වසර 10කින්නේ ඒ කියන්නේ දිගු කාලී නෑ ඒ කියන්නේ ප්‍රාග්ධන වෙළඳපොළ හරිද තේරුම් ගන්න තියෙන උතන ප්‍රාග්ධන වෙළඳපොළ ඊට පස්සේ ආයන්න බැංකුවක් වෙනත් බැංකුවකින් හදිසි ණය මුදලක් ලබා ගැනීම ඒක මුදල් වෙළඳපොළ කෙටි කාලී නෑනේ කෙටි කාලීන අයනේ ඊට පස්සේ ඇයන්න රජයේ මූල්‍ය අවශ්‍යතා සඳහා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම
බාණ්ඩාගාර බිල්පත්නේ. එතකොට මුදල් වෙළඳපොළ. එතකොට මුදල් වෙළඳපොළ. කියන්න වාණිජ බැංකුවක් විදේශ විනිමය හිඟයකදී මහ බැංකුවෙන් විදේශ විනිමය ලබා ගැනීම. ඒවා සාමාන්‍යයෙන් කෙටි දින ගානකට වෙන වැඩ. වාණිජ බැංකුවකට ඩොලර්ස් නැත්තම් මහ බැංකුවෙන් ගන්නවා. උදාහරණයක් ලංකාවට තෙල් නැවක් ගේනකොට මහජන බැංකුව තමයි ඩොලර් වෙන් කරන්නේ. මහජන බැංකුව නැති වුණාම ඩොලර්ස් එයා ගාව එයාටක් ගාලා යන්නේ මහ බැංකුවෙන් ඉල්ල ගන්න. මහ බැංකුවෙන් නැති වුණාමනේ තෙල් ගේන්නේ නැතුව ගිය පිට ලංකාවට. එතකොට ඒකට වෙළඳපොළකුත් තියෙනවනේ. නේද? දේශීය විදේශ විනිමය වෙළඳපොළ. මතකද? දේශීය විදේශ විනිමය වෙළඳපොළ. මම ලියලා ඒවා බලන්න අයිසරයක් නෝට් අවුස්සලා සටහන් ඇති දේශීය විදේශ විනිමය වෙළඳපොළ. එතකොට ඒක හොඳටම දන්නවා ඒක ඒක කොහොමද අයිති වෙන්නේ මුදල් වෙළඳපොළට බව. එතකොට ඒක මුදල් වෙළඳපොළට අයිති. ඊළඟට සීමිත පොදු සමාගමක් ණයකර නිකුත් කිරීමෙන් අරමුදල් සම්පාදනය කර ගැනීම. ණයකර කිව්වහම දිගු කාලීන. එතකොට ප්‍රාග්ධන වෙළඳපොළ. ඒක ප්‍රාග්ධන වෙළඳපොළ. ප්‍රාග්ධන වෙළඳපොළ. ඊළඟට රජයට අවශ්‍ය දිගු කාලීන ණය සම්පාදනය සඳහා භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කිරීම. භාණ්ඩාගාර බැඳුම් කර දැක්ක ගමන් ඔයා දන්නවා ප්‍රාග්ධන වෙළඳපොළ. ප්‍රාග්ධන වෙළඳපොළ. ප්‍රශ්නාංක 13 අයන්න. සාංගමික ණය සුරුකුම්පත් වෙළඳපොළෙහි සංයුතිය දක්වන්න. ඉස්සල්ලා බොහොම සරල දෙයක් ඔතන තේරුම් ගන්න තියෙන්නේ. සාංගමික කියලා කියන්නේ සමාගම් වල කියන එක. හොඳද? සමාගම් වල මූල්‍ය උපකරණ ණය උපකරණ හුවමාරු වන වෙළඳපොළේ සංයුතිය. ඒක ඇතුලේ මොනවද තියෙන උපවෙළඳපොළවල්? 1. 1. වාණිජ පත්‍රිකා වෙළඳපොළ. මේ ප්‍රශ්න පොඩ්ඩක් හයිලයිට් කරගන්න. වාණිජ පත්‍රිකා වෙළඳපොළ. වාණිජ පත්‍රිකා වෙළඳපොළ. ඊට පස්සේ සාංගමික බැඳුම් කර. දෙවෙනි එක සාංගමික බැඳුම් කර. සාංගමික බැඳුම් කර කිව්වහම ඒකට ඇලිරක් දාලා ලියා ගන්න ඕගොල්ලෝ දන්න නම ණයකර. සාංගමික බැඳුම් කර ඇලිරක් ණයකර වෙළඳපොළ. ණයකර වෙළඳපොළ. අපිට HRM වලට සෙමිනර් එකක් තියෙන ඔන්ලයින් එකක් පේපර් ඩිස්කෂන් එකක් ඊළඟට මැනේජ්මන්ට් වල ඉඳලා ප්‍රශ්න 100ක සෙමිනර් එකක් plan කරා ඔයින් වඩු දවස් ටිකේ කරපු වැඩ. ඔගොල්ලෝ මෙහෙම ඔගොල්ලෝ පාඩම් කරගෙන මම ඒවා කරගෙන යන්න ටික ටික මේ වැඩ ඒ කියන්නේ ලිස්ටි කරපු කීපයක් ඔයි කිව්වේ ටයිප් කරලා ටයිප් සෙටින් කරලා ඉවර වෙච්ච වැඩ ටික. මම ඒවා PDF ටික දැම්මහම print out අරගෙන ඔගොල්ලෝ ලිස්ටි වෙන පාඩම් කරන වැඩ ටික ඔගොල්ලෝ අර ඔගොල්ලන්ගේ වැඩ ටික කරයි යන්නේ යතරේ හොඳේ. මම මොනවා කරත් නොකරත් සාංගමික බැඳුම් කරේවත් ණයකර වෙළඳපොළ. ඊට පස්සේ තුන්වෙනි එක කොටස් වෙළඳපොළ. කොටස් වෙළඳපොළ. කොටස් වෙළඳපොළ. එක මොකක් දහනවා 13 ප්‍රශ්නේ. එක ඇවිල්ලා වාණිජ පත්‍රිකා වෙළඳපොළ. වාණිජ පත්‍රිකා වෙළඳපොළ. ඊට පස්සේ ප්‍රශ්නංක 13 ආයන්න විදේශ විනිමය යොදාගෙන කෙටි කාලෙන ණය ගැවීම හා ණය සැපීම සිදුවන වෙළඳපොළ. ආ දැන් ටිකකට කලිනුත් ඒක කිව්වා. ඒ තමයි දේශීය විදේශ විනිමය වෙළඳපොළ. දේශීය විදේශ විනිමය වෙළඳපොළ. 14 ගැලීම් සටහන පුරවන්න තියෙන්නේ. මේ පැත්තේ තියෙන ප්‍රාග්ධන වෙළඳපොළ නම් අර පැත්තේ තියෙන මුදල් වෙළඳපොළ. එක මුදල් වෙළඳපොළ ඈ. එක මුදල් වෙළඳපොළ. ඊට පස්සේ ඔයාලට හිස්තන් අර පැත්ත දෙකක් පුරවන්න තියෙනවා. මුදල් වෙළඳපොළේ. අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ, දේශීය විදේශ විනිමය වෙළඳපොළ. එහෙනම් ඉතිරි දෙක එන්නේ. එකක් වෙනවා වාණිජ පත්‍රිකා වෙළඳපොළ. එකක් වෙනවා වාණිජ පත්‍රිකා වෙළඳපොළ. වාණිජ පත්‍රිකා වෙළඳපොළ. ඊට පස්සේ අනිත් එක වෙනවා භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ. අනිත් එක වෙනවා භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ. සාමාන්‍ය එක්සෑම් එකට සැට් ප්‍රශ්න කෙටි ප්‍රශ්නන්නේ 20යි. අපි පන්තිදී නිතර කර 20යි. නමුත් මම මේ පේපර් එකේ සහ ඉතිරි එන කීප එක සෙට් එකේ 30ක් දැම්මයි කියන පොඩි අර වැඩි ආවරණයක් දෙන්න පුළුවන් එක පේපර් එකක් ඇතුළේ. එතකොට ඒකයි මම කරේ 20ක් වම් අර ටග්ගල ඉවර වෙනවා. ඔයගොල්ලෝ Zoom එකට log වෙන එකත් අපරාදිනේ නැත්තම්. භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ. දිනට ප්‍රාග්ධන වෙළඳපොළේ කොටස් වෙළඳපොළ තියෙනවා නම් භාණ්ඩාගාර බැඳුම් කර වෙළඳපොළක් තියෙනවා නම් ඉතිරි එක මොකක්ද එතකොට? ප්‍රාග්ධන වෙළඳපොළේ කොටස් වෙළඳපොළ තියෙනවා ලොකුම එක ඒකනේ. ඊට පස්සේ භාණ්ඩාගාර බැඳුම් කර රජයේ සුරුකුම්පත් එකක් තියෙනවා.
තව එකක් ඉදිරියේ නේ. ඒ මොකද්ද? අන පොඩි පණිවිඩයක් දාන්න බලන්නට. කොටස් වලද බල තියෙනවා, භාණ්ඩාගාර බැඳුම් කරවලද බල තියෙනවා. නම් ඊළඟට එන්න ඕනේ මොකද්ද? සාංගමික බැඳුම් කරවලද බල. නියමයි. Thank you. චමෝද්‍ය පණිවිඩයක් දැම මටක් ගාලා. හරි. සාංගමික බැඳුම් කරවලද බල. සාංගමික බැඳුම් කරවලද බල. හරි හරි. සාංගමික බැඳුම් කරවලද බල. හරි. ඊට පස්සේ 15 අයන්න. වාණිජ බැංකුවල කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතා සපුරාලන වෙළඳපොළ. වාණිජ බැංකුවල කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතා සපුරාලන වෙළඳපොළ. අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ. අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ. අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ. ඊට පස්සේ ආයන්න. ආයන්න. සීමිත සමාගමක් විසින් සිය ප්‍රාග්ධනය වැඩි කර ගැනීම සඳහා නිකුත් නොකොළ කොටස් නැවත කොටස් වෙළඳපොළ වෙත නිකුත් කිරීම. නිකුත් නොකොළ කොටස් නැවත කොටස් වෙළඳපොළ වෙත නිකුත් කිරීමට කියනවා පරිණත ප්‍රසිද්ධ නිකුතුව කියලා. පරිණත ප්‍රසිද්ධ නිකුතුව කියලා. ඔයාට මතකද? ඔකේනේ මෙහෙමනේ. ඔකේනේ මෙහෙමනේ. අපි ඔය කොටස් වෙළඳපොළ කියන එක කෙටියෙන් දානවා මං. කොටස් වෙළඳපොළ ප්‍රධාන කොටස් දෙකකට බෙදුවා. අපි කොටස් වලඳ පොළත් කොටස් කරා. ඒ තමයි ප්‍රාථමික කොටස් වලඳ පොළ, අනිත් එක ද්විතීක කොටස් වලඳ පොළ. ආයෝජකේ සමාගමකින් කොටස් ගන්නවා නම් ඒක ප්‍රාථමික කොටස් වලඳ පොළ. ආයෝජකේ සහ තවත් ආයෝජකේ අතර කොටස් ගනුදෙනු සිදුවන වලඳ පොළ ද්විතීක වලඳ පොළ. දෙවස මේ ප්‍රාථමික වලඳ පොළේ සිදුවන කොටස් ගනුදෙනු දෙකක් තියෙනවා. සමාගමක් මුල්වරට කොටස් නිකුතුවක් කරනවා නම් ඒකට කියන්නේ මූලික ප්‍රසිද්ධ නිකුතුවක් කියලා. අපිට කෙටියෙන් කියනවා ඉනිෂියල් පබ්ලික් ඔෆර් එකක්, IPO එකක් කියලා. ඊට පස්සේ මේ ප්‍රාථමික වෙළඳපොළේ ඉන්න සමාගම්ම තමගේ පළවෙනි කොටස් නිකුතුව කරන එක තමයි මූලික ප්‍රසිද්ධ නිකුතුව කියන්නේ. දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි, හයවෙනි අවස්ථාවල කොටස් නිකුතුවක් කරොත් ඒකට තමයි කියන්නේ පරිණත ප්‍රසිද්ධ නිකුතුව කියලා. හරිනේ. දැන් ඔකේ පැහැදිලිව කියනවනේ නිකුත් නොකල කොටස්. හරිද? සිය ප්‍රාග්ධනය වැඩි කර ගැනීම සඳහා. ඒ කියන්නේ කලින් කොටස් නිකුතුවක් කළ ප්‍රාග්ධනය රැස් කරගෙන තිනවා. ඒක වැඩි කර ගැනීම සඳහා නිකුත් නොකල කොටස් නැවත නිකුත් කරොත් ඒකට කියන්නේ පරිණත ප්‍රසිද්ධ නිකුතුවක් කියලා. පරිණත ප්‍රසිද්ධ නිකුතුව ලෙස හැඳින්වේ. 16. ශ්‍රී ලංකාවේ මූල්‍ය වෙළඳපොළ ක්‍රියාත්මක වන මූල්‍ය උපකරණ දක්වන්න. මූල්‍ය වෙළඳපොළේ තියෙන මූල්‍ය උපකරණ ගොඩක් තියෙනවානේ. සාමාන්‍ය කොටස්. සාමාන්‍ය කොටස් දෙක, වරණීය කොටස් දෙක, වරණීය කොටස් දෙක, වරණීය කොටස්. ඊට පස්සේ භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම් කර, වට මේ රූපෙත් උනම් ඉස්සෙල්ලා ප්‍රශ්නට දාලව දාගන්න. භාණ්ඩාගාර බැඳුම් කර. ඊට පස්සේ වාණිජ පත්‍රිකා, වාණිජ පත්‍රිකා, තැන්පතු සහතික, තැන්පතු සහතික, අර ස්ථාවර තැන්පතු වලට එහෙම දෙන එක තැන්පතු සහතික. ඊව සාංගමික ණයකර, සාංගමික ණයකර. සාංගමික ණයකර. දහහතේ ආයන්න. කොටස් වෙළඳ පොළෙහි 16 4 එහෙම මතක නැහැ මම නිකන් මතකින් කියන් ගියේ. හරි. 17 අයන්න. කොටස් වෙළඳ පොළෙහි ප්‍රධාන වෙළඳ පොළ තත්වයන් දක්වන්න. ආ මේති. ප්‍රාථමික කොටස් වෙළඳ පොළ දෙක, ද්විතීක කොටස් වෙළඳ පොළ. ප්‍රාථමික කොටස් වෙළඳ පොළ දෙක, ද්විතීක කොටස් වෙළඳ පොළ. හරි. 17 ආයන්නේ නැවත ඒක ප්‍රශ්න කරලා තියෙනවා. ආයන්නේ සමාගමක් මුල්වරට මහජනතාවට කොටස් හෝ ණයකර නිකුත් කිරීමට කියනවා මූලික ප්‍රසිද්ධ නිකුතුව. මූලික ප්‍රසිද්ධ නිකුතුව ලෙස හැඳින්වෙන අතර දැනටමත් කොටස් නිකුත් කර ඇති සමාගමක් සිය ප්‍රාග්ධනය වැඩි කර ගැනීම සඳහා
නිකුත් නොකළ කොටස් වෙළඳපොළ වෙත නිකුත් කිරීමට කියනවා පරිණත ප්‍රසිද්ධ නිකුතුව කියලා. පරිණත ප්‍රසිද්ධ නිකුතුව. හරිද? ඊට පස්සේ ප්‍රශ්න අංක 18 අයන්න. භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කිරීමට අපේක්ෂා කරන ආයෝජකයන්ට, ඔබ දන්නව රජයේ සුරුකුම් පතක්නේ, ආයෝජකයන්ට ඒවා මිලදී ගැනීමට හැකි මාර්ග දක්වන්න. සාමාන්‍යයෙන් ඔයාට මං මූල්‍ය ප්‍රතිපත්ති උගන්වද්දී තුන්වෙනි පාඩමේදීම කියලා දීලා තියෙනවා, ඔය භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම් කර, මහ බැංකු සුරුකුම් පත් කියන ඒවා ගන්න තියෙන හොඳම තැන තමයි ප්‍රාථමික අලෙවිකරුවෝ. මතකනේ ප්‍රයිමරි ඩීලර්ස්ලා. එක ප්‍රාථමික අලෙවිකරුවන්. එක ප්‍රාථමික අලෙවිකරුවන්. එතකොට ප්‍රාථමික අලෙවිකරුවෝ කිව්වහම වාණිජ බැංකු වන ආයතනක් තියෙනවා, වාණිජ බැංකු නොවන ආයතනක් තියෙනවා. දෙක වාණිජ බැංකු. එහෙම ලියන එක දෙවෙනියට ඒක ලියන එක සාධාරණද නැද්ද කියන නම් පොඩි අවුලක් තියෙනවා මටත්. හැබැයි ඒක උත්තරයක් විදිහට අපිට වාණිජ බැංකු ගන්න පුළුවන්. කම තියෙනවලු ඈ. එහෙම දෙක වාණිජ බැංකු, දෙක වාණිජ බැංකු. ඊළඟට පොඩි තැනක් වෙනම කියන්නම් මම. එක දැන් අදින ගියොත් ටිකක් වෙලා යනකොට තුන්වෙනි තැන කොටස් වෙළඳපොළ. කොටස් වෙළඳපොළ අපි ස්ට්‍රක්චර් ඩෙස් එකේදී පොඩ්ඩක් ඔක ඇදලා ගමු. කොටස් වෙළඳපොළක් කොහොමද ඔකට සම්බන්ධ වෙන්නේ? කොටස් වෙළඳපොළ, කොටස් වෙළඳපොළ. හරිනේ. එතකොට උත්තර තුන මතකයිද? එකක් තමයි ප්‍රාථමික අලෙවිකරුවෙන් ගන්න එක. එතකොට ඔයා දන්නම උත්තරේ තමයි ඒක. දෙක දැන් හදාගත්තා වාණිජ බැංකුවකින් ගන්න පුළුවන්. එතකොට වාණිජ බැංකු නොවන ආයතනත් ප්‍රාථමික අලෙවිකරුවෝ ලෙස ඉන්නවා. තුන කොටස් වෙළඳපොළ මගින්. එතකොට උත්තර දෙකක් අනිවාර්යෙන් කොහොම හරි මතක තියාගන්න. මොකද තුනක් අහන සම්භාවිතාව අඩුයි. කරුණු දෙකක් හෝ හතරක් වගේ නේ අහන්නේ සාමාන්‍යයෙන් කෙටි පේපර් එකේ. ආයන්න. කොටස් වෙළඳපොළේ හිමිකාරීත්වය දරන පාර්ශ්වයේ වන්නේ. ඒක නම් සංකීර්ණ ප්‍රශ්නයක්. උත්තරේ තරව්කාර සමාගම්. තරව්කාර සමාගම්, තරව්කාර සමාගම්. ඊළඟ 19 අයන්න. සමාගමකට කොටස් වෙළඳපොළෙහි ලැයිස්තුගත විය හැකි ක්‍රම දක්වන්න. අර අපි දැක්මේ අන්තිමට අවු ගන්නද්දිත් ඔය ටික මං ඉගෙනුවා. අර ගෑල් ළමයි කොටස් නිකුත් කරන්න ලැයිස්තු, කොටස් වෙළඳපොළ ලැයිස්තුගත වෙන්න කැමති නෑලු මේගොල්ලෝ, පිළිවිලම ටික කැමතියි කියලා පොඩි උදාහරණයක් අරගෙන ඔක් කිව්වා. වටේ මතකද දන්නේ නෑ. මතක නැත්තම් අඩු ගානේ නෝට් එක බලන්න. එතකොට ඔයාට යමක් පැහැදිලි කරගන්න පුළුවන්. අපැහැදිලි නම් මට පරිවිඩයක් එවන්න, මම වොයිස් මෙසේජ් එකක් හරි දාන්නම්. සමාගමකට කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත විය හැකි ක්‍රම තුනයි. එක මූලික ප්‍රසිද්ධ නිකුතුවකින්. එක මූලික ප්‍රසිද්ධ නිකුතුවකින්. දෙක විකුණුම් අර්පණයකින්. විකුණුම් අර්පණයකින්. විකුණුම් අර්පණයකින්. තුන තුන හඳුන්වා දීමකින්. හඳුන්වා දීමකින්. හඳුනා දීමකි. ඊට පස්සේ විශාල ප්‍රකාශිත ප්‍රාග්ධනයක් සහිත හොඳින් ස්ථාපිත වූ සමාගම් ලයිස්තුගත කරන පූරුව ප්‍රධාන පූරුව ලෙස හැඳින්වේ. ප්‍රධාන පූරුව ලෙස හැඳින්වේ. ඒ කියන්නේ ලංකාවේ කොටස් වෙළඳපොළේ ඉන්න හොඳම සමාගම් ටික ඉන්නවා කියනවා ප්‍රධාන පූරුවේ. හොඳින් ස්ථාපිත වෙච්ච සමාගම්, ප්‍රකාශිත ප්‍රාග්ධන ඉහළ සමාගම්, එක සාමාන්‍ය මට්ටමක තියෙන, එහෙම නැත්නම් ප්‍රකාශිත ප්‍රාග්ධන අඩු සමාගම් ඉන්න පූර්වට කියනනම් මොකද්ද? කියන්නේ කොටස් වල බල ප්‍රධාන පූර්ව දෙකක් තියෙනවනේ. පූර්ව දෙකක් තියෙනවා. ඒකේ අනිත් එක කොයිකද? ඒකේ නම් මොකද්ද? පණිවිඩ නැහැ. ස්තුති සහයෝගයට.
දිරිසවි පූරුව එකනම දිරිසවි පූරුව කොළඹ කොටස්වලද පොලේ ලයිස්තුගත කිරීමේ කොන්දේසි කඩගන්න වෙලාවට ලාභාංශ ගෙවන්න නැති වෙලාවට ප්‍රාග්ධනය ගෙවන්න නැති වෙලාවට තමන්ගේ ප්‍රකාශන ටික කොටස්වලද පොලට එවන්නේ නැති සමාගම් ලයිස්තුගත කරන පූරුවට කියන්නේ වොච් ලිස්ට් පූරුව කියලා. ඒ පූරු තුන තමයි දීන්නේ. ඉතින් ලංකාවේ මොන ස්කෝල්ට ගියත් මොන පන්තියට ගියත් මොන කැටේම දාලාගෙන ගත්තත් කොටස්වලද පොලේ පූරු තුනයි තියෙන්නේ. ප්‍රධාන පූරුව, දිරිසයි පූරුව, වොච් ලිස්ට් පූරුව. පැහැදිලි. ඊළඟට දැනගන්න ඕන එක තමයි ප්‍රධාන පූරුවේ ලැයිස්තුගත වීමට අදාළ කොන්දේසි ටික. ඊළඟට දිරිසය පූරුවේ ලැයිස්තුගත වීමට අදාළ කොන්දේසි ටික. හරි, ඒක අර ඒ වටේ මතක් කරගෙන ගියේ ඒ ටික බලන්න. ඊළඟට 20 ආයන්න. 20 ආයන්න අපි වෙනම නෝට් එකක් ගමු. ඒක එළියෙන් සටහනකට ගන්නකො. ඔතන ලියන්න ඉඩම අදි වෙයි. ඔන්ලයින් පේපර් එකකම කරා කියලා මේකෙත් නෝට් කරලා තියෙනවා. දන්නේ අය කරා හොනෝ කරා ඔන්න දැන් අය කරා. මුදල් වෙළඳ පොලේ දැකිය හැකි ලක්ෂණ දක්වන්න. මුදල් වෙළඳ පොලේ දැකිය හැකි ලක්ෂණ 20 අයන්න වෙනව දාන්න, තරු දාන්න, නැත්නම් අංක දාන්න. 1. කෙටිකාලීන මූල්‍යවත්කම් මිලදී ගැනීම හා විකිණීම. මිලදී ගැනීම හා විකිණීම. 2. ඉහළ ද්‍රවශීලතාවකින් යුත් මූල්‍ය උපකරණ. 2. ඉහළ ද්‍රවශීලතාවකින් යුත් මූල්‍ය උපකරණ ගනුදෙනු වීම. ඉහළ ද්‍රවශීලතාවකින් යුත් මූල්‍ය උපකරණ ගනුදෙනු වීම. හරිද? ඊළඟ තුන්වෙනි එක අවදානම අඩු හා ප්‍රතිලාභ අඩු ආයෝජන මාර්ග හුවමාරු වීම. අවදානම අඩු හා ප්‍රතිලාභ අඩු ආයෝජන මාර්ග හුවමාරු වීම. අවදානමත් අඩුයි. ඒ ෂණිකව ආයි සල්ලි ගන්න පුළුවන්, සල්ලි ආයි දාන්නත් පුළුවන්. අවදානම අඩුයි. හැබැයි ප්‍රතිලාභත් අඩුයි. ඒ කියනවා දන්නවනේ ලොง ටර්ම් දිගු කාලීනව සල්ලි දැම්මොත් නේ වැඩි පොලියක් වැඩි ලාභාංශයක් ලැබෙන්නේ. කෙටි කාලීන ආයෝජන වල ප්‍රතිලාභය අඩුයි. අවදානමත් අඩුයි, ප්‍රතිලාභත් අඩුයි. අවදානම අඩු හා ප්‍රතිලාභ අඩු ආයෝජන මාර්ග හුවමාරු වේ. 20 ආයන්න කොටස් ආයෝජනයේ මුළු ප්‍රතිලාභයේ සංයුතිය හිස්තනක් වේලු. අපි මනුස්සේ ආයෝජකේ කොටස්වල සල්ලි දැම්මහම ලැබෙන ප්‍රතිලාභයේ සංයුතියක් තියෙනවා. දෙකක් තියෙනවා, ප්‍රතිලාභ දෙකක් තියෙනවා. මොනවාද ඒ ප්රතිලාභ දෙක? වෙලා යන්නේ සමුත්තරේ කියනවා ලාභාංශ හා ප්‍රාග්ධන ලාභ. ලාභාංශ හා ප්‍රාග්ධන ලාභ. එහෙම නැත්නම් ලාභාංශ ධන ප්‍රාග්ධන ලාභ කිව්වත් නිවැරදියි. ප්‍රශ්නංක 21 අයන්න රජයට අවශ්‍ය කෙටි කාලීන ණය දේශීය මුදලින් ලබා ගැනීම සඳහා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන නිර්ලේඛන සුරුකුම්පත් විශේෂය. කම්ප්ලීට් නිර්වචන දීලා තියෙන උත්තරේ භාණ්ඩාගාර බිල්පත්. භාණ්ඩාගාර බිල්පත්. ඊළඟ 21 ආයන්න කෙටි කාලීන මූල්‍යවත්කම් හුවමාරු වන වෙළඳපොළ. සිම්පල්නේ, මුදල් වෙළඳපොළ ලෙස හැඳින්වේ. මුදල් වෙළඳපොළ ලෙස හැඳින්වේ. ඔය 22 ආයන්න ඔයාගෙන් උඩ වෙන විදිහකට ඇහුවා. දැන් තව විදිහකට අහලා තියෙනවා. තව හැඩයකට. එහෙම තමයි ප්‍රශ්න අහන්නේ. හිස්තනක් අනුව මූල්‍ය වෙළඳපොළ, මුදල් වෙළඳපොළ හා ටගල උත්තර ලියන ප්‍රාග්ධන වෙළඳපොළ ලෙස වර්ග කෙරේ. අනිවාර්යෙන් අතන මුදල් වෙළඳපොළ තියෙනවා. උත්තරේ මෙතන ප්‍රාග්ධන වෙළඳපොළ වෙන්න එපා. මම මේ කිව්වේ දෙවෙනි හිස්තනට උත්තරේ. හොඳේ. හිස්තනක් අනුව, ඒ හිස්තන තාම කිව්වේ නැහැ. මූල්‍ය වෙළඳපොළ, මුදල් වෙළඳපොළ හා ප්‍රාග්ධන වෙළඳපොළ ලෙස වර්ග කෙරේ. ආයිනි වඩු පාඩු වෙලාවක මේ පේපර් එක ආයි බලද්දී ඔයා බලන්න මේ මෙතන උත්තරේ උඩ ප්‍රශ්නක තිබ්බා. ඒ තමයි මූල්‍ය උපකරණවල කල්පිරීමේ කාලය 90. 90 කියන පළවෙනි හිස්තැනට එන්න ඕනේ මූල්‍ය උපකරණවල කල්පිරීමේ කාලය 90. මූල්‍ය උපකරණවල කල්පිරීමේ කාලය 90. හරි. මූල්‍ය උපකරණවල කල්පිරීමේ කාලය 90. 22 ආයන්න. වාණිජ බැංකු අතර කෙටි කාලීන ණය ගනුදෙනු සිදුවන වෙළඳපොළ. වාණිජ බැංකුවල කෙටි කාලීන ණය ගනුදෙනු සිදුවන වෙළඳපොළ. අයියෝ, තුන් පාරක් විතර ලිව්වා. අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ. අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ. අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ. 23 පහත වගුවේ අපරිසිරියක වගුව නැහැ නේ. කමන්නේ වගුවක් තියෙනවා කියලා හිතාගන්නකෝ. පහත වගුවේ
ඒ කම්මැලිකමට වගු දාල නෑ මම හිතන්නේ. පහත වගුවේ මුදල් වෙළඳපොළ හා ප්‍රාග්ධන වෙළඳපොළ තුළු හුවමාරු වන මූල්‍ය උපකරණ දෙක බැගින් දක්වන්නලු. මුදල් වෙළඳපොළේ හුවමාරු වන මූල්‍ය උපකරණ මොනවාද? එකක් වාණිජ පත්‍රිකා. සුවරකට වාණිජ පත්‍රිකා තියෙනවා. ඊට පස්සේ භාණ්ඩාගාර බිල්පත්. භාණ්ඩාගාර බිල්පත් දෙකයි. තව එකක් දෙන්න පුළුවන් අපිට. දැන් කවුරු හරි කෙනෙක් මාස 3ක විතර බැංකුවක FD එකක් දැම්මොත් තැන්පතු සහතිකයක් ලැබෙනවනේ. මාස 3ක දැන් කවුරු වාහනයක් ගේන්න හිතාගෙන තමන් ගාව තියෙන යම් මුදලක් අතිරික්ත මුදලක් බැංකුවේ දාලා තියෙනවා වාහනේ පස්සේ ගේන්න. ලීසි රේට් අඩුනහම ගේන මාස 3කට දාන්නේ. ඒතරේ මාස 3කට සල්ලි දැම්මම මේ මාස 3ක කාලය සඳහා රිටර්න් එකක් ලැබෙනවා. ඒ වෙනුවෙන් ලැබෙන්නේ තැන්පතු සහතිකයක්. එතකොට තැන්පතු සහතික තුන්වෙනි එක. ප්‍රාග්ධන වෙළඳපොළ උපකරණ විදිහට තියෙනවා කොටස්. කොටස්. ඊට පස්සේ නායකර. නායකර. ඊළඟට භාණ්ඩාගාර බැඳුම් කර. තුන්වෙනි එකත් ලියා ගන්න. භාණ්ඩාගාර බැඳුම් කර. භාණ්ඩාගාර බැඳුම් කර. 24 අයන්න අපි ඒකට නම් චුට්ටක් ගමු. ඔයාගේ පණිවිඩයක් මට ඕන. හිතන්න චුට්ටක්. 24 අයන්න අරමුදල් අතිරික්තයක් ඇති ඒකක හා අරමුදල් හිඟයක් ඇති ඒකක සම්බන්ධ කරන යාන්ත්‍රණය. අරමුදල් අතිරික්තයක් ඇති අය හා අරමුදල් හිඟයක් ඇති ඒකක සම්බන්ධ කරන යාන්ත්‍රණයට කියනවලු පණිවිඩයක් කියවන්න. ටග්ගලෙවන්න ටග්ගලෙවන්න ටග්ගලෙවන්න. පේපර් ඩිස්කෂන් එක මම ටිකක් හිමින් කරේ. මම කලබල නැහැ. හදිසි නැහැ. හදිසිය දඟල්ලා උදුවල බැලලා මේව කරන්න බෑනේ. පිළිවෙලක් තියෙන්න බෑ. පණිවිඩයක් කියවන්නක හැබැයි ඉක්මනින් එතනට වෙලාව ගන්න නැතුව. අරමුදල් අතිරික්තයක් තියෙන සාරමුදල් හිඟයක් තියෙන දෙගොල්ල සම්බන්ධ කරන යාන්ත්‍රණයට කියනවා අවීෂ. උත්තරයක් කියනවා අවීෂ ආරේෂා. අවීෂ තමයි මේ මයික් එක එහෙම චෙක් කරගන්න වගේ සූම් මීටින් එකට ආවේ. තැන්කියු අවීෂ. අර පන්ති නතර ගන්න ඔන්ලයින් පටන් ගන්න පොඩි ප්‍රමාදයක් වෙන ඇත්තම හේතුවක් වුණා මේ මයික් එකක් නැතිකම. ඒ කියන්නේ මයික්ස් කීපයක් ගෙනවා ඒවා මේ පොඩ සපෝට් කරේ නැහැ. සමහම මේ හෙඩ් මයික් එක මේ જાති එකක් ඔය YouTube එකේ සර්ලව් ගන්නව දැකලා මේකක් ගන්නත් හිතාගෙන හිටියා. කොහොම හරි මේකක් හොයාගත්තා. ඕඩර් කරලා ගෙන ගත්තා යන්තම්. මේ ඒ දවස් ටිකේ මයික් එක වැඩ කරන්න නැතුව ගිහිල්ලා තිබ්බ මා ගාව තිබ්බ එක. ඒකට කාලයක් එක හරියට පාවිච්චි කරේ නැහැ නේ ඔන්ලයින් පන්ති නැතුවට පස්සේ. ඒක වෙන්න ඇති. ඒකත් බලපෑව වෙබ්කැම් එකේ මයිකෙන් කරන්න බෑ. හරි. එතන දවස් කීපයක පොඩි දවස් 3-4ක් ඒ සිද්ධි ටිකට ගත වෙන්නේ. ගත වුණා ඈ. හරි. අවිෂ උත්තරයක් දැම්ම මූල්‍ය ආයතන කියලා. අනිත් අයගේ උත්තරේ මොකද්ද? මෙහෙම මෙහෙම මේ සම්බන්ධ කරන යාන්ත්‍රණය. හෂීමා උත්තරයක් කරන මූල්‍ය පද්ධතිය කියලා. මෙහෙම කරමු වෙලා යන නිසා. උත්තරේ මූල්‍ය පද්ධතිය. පාට මාරු කළම එක ලියා ගන්න. මූල්‍ය පද්ධතිය. මූල්‍ය පද්ධතිය. මූල්‍ය පද්ධතිය. එහම සම්බන්ධ කරන යාන්ත්‍රණයක් කිව්වහම බැංකු විතරක් නෙමෙයිනේ අවිෂ. අවිෂට බැහැ නෙමෙයි ඈ. ඒ කියන්නේ අපි වැරද්ද එපෑ වැරද්දත් එක්ක හදාගන්න එක අමතකෙන්නේ නැහැ. ඒ කියන්නේ අරමුදල් අතිරික්තයයි අරමුදල් හිඟයයි සම්බන්ධ වෙන්නේ මූල්‍ය ආයතනවල විතරක් නෙමෙයිනේ. දැන් කොටස්වලද බලෙත් ඉන්නවනේ එහම අරමුදල් අතිරික්ත සහිඟය. ඒතර ඒ සමස්තය නියෝජනය කරන වචන තමයි මූල්‍ය පද්ධතිය කියන්නේ ෆයිනෑන්ෂල් සිස්ටම් එක උත්තරේ මූල්‍ය පද්ධතිය. පාට මාරුකල ලියා ගන්න හැදින් වෙන අතර එහි වැදගත් ප්‍රධාන වැදගත්ම කාර්ය වන්නේ මූල්‍ය අතරමැදිකරණයයි. මූල්‍ය අතරමැදිකරණයයි. මූල්‍ය අතරමැදිකරණයයි. ඊළඟට හිස්තනක් හි මූල්‍යවත්කම් මිලදී ගැනීම හා විකිණීම සිදු කරයි. ඒකනම් උත්තරයක් වට පුළුවන් වෙන්න ඕනේ. හිස්තනක් හි මූල්‍යවත්කම් මිලදී ගැනීම හා විකිණීම සිදු කරයි. උත්තරේ මූල්‍ය වෙළඳපොළෙහි. මූල්‍ය වෙළඳපොළෙහි. මූල්‍ය වෙළඳපොළෙහි. ප්‍රශ්නක 25 අයන්න කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ විශාලතම හා වඩාත් ද්‍රවශීල සමාගම්වල කොටස් මිල ගණන්වල වෙනස් වීම මැනීම සඳහා ගණනය කරන දර්ශකය S&P ශ්‍රී ලංකා 20 දර්ශකය. විශාලතම වඩාත් ද්‍රවශීලමයි වචනේ එනකොට දන්නවනේ. S&P ශ්‍රී ලංකා 20 දර්ශකය. S&P ශ්‍රී ලංකා 20 දර්ශකය. ඊළඟට ආයන්න කොළඹ කොටස් හුවමාරුවේ ලයිස්තුගත සීලු සමාගම්වල කොටස් මිල වෙනස් වීම පෙන්නුම් කරන දර්ශකය
සියලු කොටස් මිල දර්ශකයේ වේ. සියලු කොටස් මිල දර්ශකයේ වේ. අපි මේ හෙට අර ඉතිරි වෙච්ච මාතෘකා ටික ඒ කරා වගේ මේ ඉවරයක් කළා දාමු. මොකෝ මේක එහෙම මොකක් ප්‍රශ්නයක් ඉඳ නැමේ. OM එකේ පොඩි කොටසක් ඉදිරිය ඇති තීරි. ප්‍රශ්න මේවෙන් අල්ලන්න පුළුවන් අඩුපාඩු ටික. අර කොහොමත් එහෙම තමයි පේපර් වලින් අල්ලන්නේ. තීරි ටික කවුරුත් දන්න ටිකනේ තීරි පන්ති කරන්නේ. ප්‍රතිඵල වෙනස් වෙන එක නෙමෙයි. ප්‍රතිඵල කියන්නේ ඒක වෙනම තැනක්. අපි ඒකට අවශ්‍ය කරන ගොඩක් දේවල් කරලා තිනවා. තීරි ওই තුන්වෙනි පරද කොහෙද කරපු ওই සෙමින එකේ මේ තුන්වෙනි හෝ දෙවෙනි සමහර පාඩම් වල මාකටින් නම් දෙක. මාකටින් OM HR මේ ඔක්කොම ටික හෙට අරන් එන්න. ඒ ෆයිල් ටික මම ඔක්කොම උස්සන් එනවා. හෙට ඒ ටික ඉවරයක් කරලා දානවා. I dot එක ඉවරයක් කරලා දානවා. හිත නිදාසෙන් උමු මාත් ෂර්ට් එකක් දාන් ආවිල්ලා. හෙට එකෙන් නිදහස් වෙන්න ඕන අනිවාර්යයෙන්ම හොද. ඒ අතර වෙලාව තිබ්බොත් තමයි HRM වලින් MCQ 50ක් මම දෙනවා කියලා මැසේජ් එකක් දාලා තිබ්බනේ. වෙලාව තිබ්බොත් MCQ එකක් කරලා දානවා. MCQ 50 HRM වලින් විතරයි. හෙට එකත් හෙට වෙලාව 91 තීරණය කරමු. සීලු කොටස් මිල දර්ශකයේ උත්තරේ 25 ආයන්නට 26. කොළඹ කොටස් හුමාරුවේ ගනුදෙනු වන සුරුකුම්පත් වල වර්ග සුරුකුම්පත් වර්ග කොළඹ කොටස් හුමාරුවේ ගනුදෙනු වන සුරුකුම්පත් වර්ග එක සාමාන්‍ය කොටස් දන්නනම් ටික ලියන්න තියෙන එක සාමාන්‍ය කොටස් දෙක වරණීය කොටස් දෙක වරණීය කොටස් තුන කොටස් බලපත්‍ර තුන කොටස් බලපත්‍ර හතර සාංගමික නායකර සාංගමික නායකර සාංගමික නායකර තුන කොටස් බලපත්‍ර කියලා කිව්වේ කොටස් බලපත්‍ර ගැනත් ඔයාට පන්ති උගන්නලා සටහනක් දීලා තියෙයි. එහෙම නැති ළමයි ටග්ගල එක හයිලයිට් කරගන්න යාළුවෙක්ගෙන් කතා කරලා ඉල්ල ගන්න කන්ටැක්ට් නැත්නම් මට කියන්න මං ළමයෙක්ගෙන් කාගෙන් හරි ඉල්ලලා ටග්ගල ෆොටෝ ටික වන්න print out ගන්න. මම හිතන්නේ මූල්‍ය උපකරණ ටික මං සාමාන්‍ය කොටස් වර්ණේ කොටස් ඒව ලක්ෂණ සහිත සටහනක් වෙනම දුන්නු මොකද ඒක වැදගත් ඇත්තටම. 27 අයන්න ඇත්තම දුන්නත් ඒක මට පණිවිඩයක් කියන ඔයා දන්නේ නැතුව ආයෙම එකක් දුන්නේ නැහැ එහෙන් කියන්න එපා හොඳේ. 27 අයන්න කොටස් මිලදී ගැනීමක් හෝ විකිණීමක් වෙනුවෙන් මුදල් බේරුම් කරන දිනය සමත දිනයක් සමත දිනයක් සමත දිනයක් ලෙස හැඳින්වේ. මතක නැත්නම් පොඩ්ඩ හයිලයිට් කරගන්න එක බලන්න මොකද සමත දිනය හරිද? ඒකේ සංකේතය මොකද්ද? කවද්ද මේ මුදල් බේරුම් කරන්න T ධන 3 කියලා එකක්. ඒක T ධන 3 කියන්නේ මොකද්ද? කියවන්න හොඳට. ආයන 27 කොටස්වලද පොලේ ලැයිස්තුගත සීලු සමාගමවල කොටස්වල බෙලද පොල අගය. කොටස්වලද පොලේ තියෙන සීලු සමාගමවල කොටස් සංඛ්‍යාව ගුණ කිරීම කොටසක බෙලද පොල මිල නිකුතු වගේ. එතකොට එනවා එකතුවක්. ඒ එකතුවට කියනවා බෙලද පොල ප්‍රාග්ධනීකරණය කියලා. වෙළඳ පොළ ප්‍රාග්ධනීකරණය කියලා කියනවා ඒකට. උත්තරේ වෙළඳ පොළ ප්‍රාග්ධනීකරණය මාකට් කැපිටලයිසේෂන් එක. ඊළඟ 28 ආයෝජක අයන්න 28 අපි යනවා 6 වෙනි පිටුවට. මම අර පන්තියේ දෙන පේපර් එක වගේ ටිකක් පැක් කරන්න නැතුව මේක දැම්මට ඊටකට නැතුව ඔන්ලයින් එකගෙන කරන්න ඕගලන් ලියා ගන්න මේ පොඩි ස්පාසුවක් තියෙන විදිහට. ආයෝජකයන් විසින් කොටස් නිකුත් කරන සමාගමකින් ඍජුවම කොටස් මිලදී ගැනීම ප්‍රාථමික කොටස් වලද පොළ ප්‍රාථමික කොටස් වලද පොළ ලෙස හැඳින්වේ. ප්‍රාථමික කොටස් වලද පොළ ලෙස හැඳින්වේ. ආයන්න ලේසි අපි උඩත් උත්තරේ ලිව්වා. කොළඹ කොටස් හුමාරුවේ හිමිකාරීත්වය කියන තරව්කාර සමාගම් සතුවේ. තරව්කාර සමාගම් සතුවේ. 29 ඔයගොල්ලෝ පන්තියේ ලස්සනට ලියපු සටහනක තිබ තැනක් මම මේ ප්‍රශ්නෙකට ගත්තේ. මුදල් වෙළඳ පොළෙහි ප්‍රධාන කාර්ය වන්නේ ආර්ථිකයේහි උදව්වත් කළා තියෙනවා. ආර්ථිකයේහි පාඩමාරු කළා ලියන්න. මුදල් වෙළඳ පොළ කියන එක හැදිලා තියෙන ඇත්තටම සල්ලි නැත්තම් හදිස්සියක් වුණොත් ඒ මුදල් අර මුදල් එහෙ මෙහෙ කරගන්න. ඒකට කියනවා ද්‍රවශීලතා කළමනාකරණය කියලා. මුදල් වෙළඳ පොළෙහි ප්‍රධාන කාර්ය වන්නේ ආර්ථිකයේහි ද්‍රවශීලතා කළමනාකරණයයි. ආර්ථිකයේහි ද්‍රවශීලතා කළමනාකරණයයි. ආර්ථිකයේහි ද්‍රවශීලතා කළමනාකරණයයි. හිස්තනක් සිදුවන්නේ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගැනීම පමණි. කොටස් මිලදී ගැනීම විතරයි වෙන්නේ. එහෙම වෙන කොටස්වලද බල තත්වය තමයි
ප්‍රාථමික කොටස් වලද පොළ නැවතත් ප්‍රාථමික කොටස් වලද පොළ ප්‍රාථමික කොටස් වලද පොළ රයිට් 28 අයන්න ආයෝජකයන් විසින් නෑ නෑ සෝරි 29 අයන්න 30 වැරදුනා 30 30 අයන්න ආයෝජකයන්ට ප්‍රාග්ධනය කොටස් විකිණීමෙන් එක්රැස් කරගන්නා මුදල් වලින් සමන්විත අරමුදලක් ඒකක භාරයක් ලෙස හැඳින්වේ. අනේ ඒ වගේ පොඩි කෑල්ලක් නම් මට ওই පෑභාගයක් විතර නම් ආය උගන්වලා දෙන්න පුළුවන් PDF එකක් දාලා ওই චූටි දෙන්නේ වැඩි අවධානයට ළමයින්ගේ ලක් වෙන්නේ නැහැ හැබැයි අහන්න පුළුවන් ඈ. උතරේ ඒකක භාරයක් ලෙස හැඳින්වේ. 30 ආයන්න මූල්‍ය වත්කම් මාර්ග සමූහයක කරන ලද ආයෝජනවල එකතුව ඒකත් තියෙන ඒකක බාර මාතෘකාවේ ආයෝජනවල එකතුවට කියනවා දැන් දිගට ආවේ නැත්තම් අනිවාර්යෙන් එක හොයාගන්න වෙයියේ හරිද ඔය මම ඔය ප්‍රශ්න 23 බැජ් එක ටිකක් මේ 22 ටිකක් වැඩි වෙන්න පුළුවන් මොකද ඕගොල්ලෝ විවිධ ගැටලු වලට මුහුණ දීපු කණ්ඩායමක්නේ පාස් කුඩුවාරට අවුන්නේ කොවිඩ් එක කොවිඩ් එකේ අවස්ථා දෙකක් සහ ඊළඟට ඔය අරගලේ කාලේ මේ පාඩක් කරන කාලේ ඕගොල්ලෝ සමහරට ඒ දවස් වලට ආවේ නැති වුනහම නෝට් එක ගිල්ල ගත්තද නැද්ද කියන එකේ වගකීම ඕගොල්ලෝගේ පැත්තෙන් ගන්න ඕනේ. මේකත් ඒකක බාරවල තියෙන වචනයක්. මූල්‍ය වත්කම් මාර්ග සමූහයක කරන ලද ආයෝජනවල එකතුවට කියනවා ආයෝජන කලඹ. ආයෝජන කලඹක්. ආයෝජන කලඹ කිව්වනම් ඇති ඈ. ආයෝජන කලඹ. ඒකේ ලයන කැපිටල් ආයෝජන කලඹ ලෙස හැඳින්වේ. ආයෝජන කලඹ ඉන්වෙස්ට්මන්ට් පෝට්ෆෝලියෝ ආයෝජන කලඹ ලෙස හැඳින්වේ. හරි නේද? කම්ප්ලීට්ද? ඒක ඉවරයි නේද? හරි අනිත් අය මොකද කියන්නේ? ප්‍රශ්න 30 මේ ඉවරයිනේ. අවශ්‍ය වැඩේ කෙරුණාද? ප්‍රශ්න 30 මේ ඉවරයි ඈ. එතකොට දැන් නෝට්ස් නැති ළමයි හෙට උදේම ෆයිනෑන්ස් නෝට් එක හොයාගන්න අඩුපාඩු තියෙනවා නම් හොඳද? හොයාගෙන ඒක වෙනම වැඩක්. ඒක වෙනම ඉගෙන ගන්න ඕන පාඩමක්. ඒක ලස්සන්ට ඉවර කරගන්න අපි MCQ එක බොහොම අඩු වෙලාවකින් අපි අමාරු කැලේ ඉවරයි ඈ. ස්ට්‍රක්චර්ඩ් එස් එකක් වගේ ගියහම දන්නවනේ ප්‍රශ්න 10ක් කරන්න ගියහම ඉතින් ප්‍රශ්නකට විනාඩි 3ක් තිබ්බත් ඉතින් පැය භාගයක් යනවා. ප්‍රශ්න 10ක් කරන්න ගියන්නේ ඊට වැඩි මිසක් අඩු වෙන්නේ නැහැ. ඒ වගේ අවධානම් වැඩත් අපිට තියෙනවා කරන්න සෙන්සුරාදට තියන් ඉන්නේ ඒ වගේ වැඩ. ඔයගොල්ලෝ සෙන්සුරාද පන්ති නෑ මම දන්න තරමට. තීරි පන්ති අනිත් පන්ති වල තියෙන දැන් එතකොට 22 බැජ් එක යන්නේ නැහැ සෙන්සුරාද පන්තිනේ. අපි එකෙන් පොඩි වැඩක් ගමු. හරිද? වැඩක් ගමු සහ මේ රෙකෝඩින් එකක් දෙන්නම් ඔයගොල්ලන්ට පහසු විදිහට සම්බන්ධ වෙන්න ටිකක් මේ ටිකක් විතර වැඩි සංඛ්‍යාවකට ප්‍රශ්නයන් ස්ට්‍රක්චර්ඩ් එසේ මොකද MCQ වල නම් අපිට නිකන් MCQ වලට MCQ තියලා දාලා මම වොයිස් මැසේජ් එකක් දැම්මත් ඇතිනේ මෙන්න මේ ප්‍රශ්න ටික උත්තරේ මේ ටිකයි කියලා මොකද ඒක කොහොමත් ඉතින් MCQ කියන්නේ මං කරා කියලා හරියන්නේ ගන්න මෙන්න ඕගොල්ලෝ කරන්න ඕනේ ගන්න හරි ප්‍රශ්න අංක එක දැන් ගන්න පේපර් පැක් 1 එක පේපර් පැක් 1 එකේ කතර ගන්න අරගෙන දාන පොඩි මැසේජ් එක මට කීප දෙනෙක් 4-5 දෙනෙක් රෙඩි ඕකේ හරි පටන් ගමු කියලා MCQ එක පොඩක් අර පොඩි ඉන්ටරැක්ටිව් ගතියක් තියෙනු නැත්තම් මට කම්මැලි ඒකයි මම මැසේජ් එකක් දාන්න හරි කියලා කියන්නේ ඔගොල්ලෝ ඉතින් එහෙම මේ මතකයන් පන්ති තියෙනවා ඔයගොල්ලෝ පන්ති ආවනේ ඉතින් නමුත්තර ඔන්ලයින් එකෙත් ඉගෙන ගත්තා දෙකේම ඉගෙන ගත්තා හයි බ්ලැකි after long time blacky මොකද blacky සුදු වෙලාද දැන් ගෙදර ටෙලි ඉඳලා paper bag 1 එක කරන් හදන්නේ ready නේ හරි message ආවා කීපයක් පටන් ගමු අපි ඈ හරි හරි paper bag 1 එක MCQ එකක් නේ අපිට ලොකු කාලයක් ගන්න නැතුව අපි වැඩේ කරයන් ප්‍රශ්න අංක 1 හරිද ප්‍රශ්න අංක එක ටිකක් වෙන තැනකින් ප්‍රශ්න අහන MCQ වල හැටි එහෙම තමයි
සිලබස් එකේ ගුරුවරපතේ මේ චුට්ටෙන් ප්‍රශ්න අහනවා නම් ලංකාවේ ළමයි ඔක්කොම කැම්පස් එකයි එහෙම නැහැ. ඒවැ මූලාශ්‍ර හැමදේම කී කියන්න මට බෑ. මගේ වැඩේ කරයි යන ඔයගොල්ලෝ ප්‍රශ්නෙට අවධානයෙන් ඉන්න. පාරිභෝගික නැඹුරු යන්නේ අදහස් වන්නේ පොඩි වැඩ. පාරිභෝගික නැඹුරු කියන්නේ මොකක්ද දන්නවද? මිනිස්සු ඉල්ලන දේ දෙනවා කියන එක. එහෙම නැත්නම් ගනුදෙනු කරුගේ අවශ්‍යතා හා වුමනා මේ මොහොතේ තේරුම් අරගෙන එයාට ගැළපෙන භාණ්ඩයක් හෝ සේවාවක් ඉදිරිපත් කරන එක. සබන් ගණන් ගියානේ. මෙතන මිනිස්සු සබන් පාවිච්චි ටික අඩු කරන්න ගත්තා. අඩු කරන්න වෙනවනේ. එතකොට මොකද කරේ? සබන් නිෂ්පාදනය කරන සමාගම් ටික කරේ බජට් කැට බජට් පැක් එක එකව හදලා මාකට් එකට දැම්මා. එතන මිනිස්සු අය ගන්න පොඩක් පෙළඹුණා. තේනවනේ. දැන් මම අද ගිය ටෙලිකොම් එකට උදේවරුේ පොඩි වැඩ කීපයකට මාතර ගියාද හදිසිය වගේ වැඩ ටිකකට පෞද්ගලිකව. ගෙලම ටෙලිකොම් එකට ගියා මේ ඔය මේකේ දැන් ඔයගොල්ලෝ ඔන්ලයින් පටන් ගත්තාම ඩේටා කොච්චර බැලන්ස් එකක් තියෙනවද ඔය බලා ගන්න බැ මම නැත්තම් දිගට මේක 23 24 දැන් කරා යන්න හදන්නේ. ඒ ඔන්ලයින් එක පාරක් උගන්නවා ෆිසිකල් තව පාරක් උගන්නනවා. මුහුත් කියන්න බෑන කාටවත් එතකොට. මේ ඉතින් ඒකට මම ගිහිල්ලා ටෙලිකොම් එකට ගියා මේගොල්ලෝ දැන් ටෙලිකොම් කියලා කියන්නේ ඉස්සරහටන් එහෙම නෑ වැඩි කියා කරන්නේ නෑ කස්ටමර් වයි ඒගොල්ලන්ට ලොකු බේස් එකක් තිබ්බා සහ තරඟයක් අඩුයිනේ. දැන් එහෙම නෑ. දැන් ගියාම මේ වැඩේ කරලා දෙනවා මාර මම කියන්නේ ඒක මේ අපහාසමු කියන්නේ නෙමෙයි මම මේ කියන්නේ ඒක මරු ඒක තමයි ඒක තීරුම් ගත්ත එක වටිනවා. කියන්නේ පාරිභෝගිකයා වෙනුවෙන් ඒගොල්ලෝ අවශ්‍ය පහසුකම් ටික සලසලා දෙනවා ටක් ගාලා ඊට සමයෙම කරන්න සර් ෆෝන් එක ගන්න මම ඔයාලට ඇප් එක දාලා දෙන්නම් සර්ට ඔහු ගෙදර දකුණ මේක කරන්න බලුවා කරදර වෙන්න ඕනේ නෑ. ඒ වගේ හරි මේ මොකද ඔකට කියන්නේ මේ ගනුදෙනු කරුගේ අවශ්‍යතා හා උමනා තීරුම් අරගෙන ඒ ඉතාම තෘප්තිමත් වන ආකාරයෙන් ව්‍යාපාරය මෙහෙවන්නේ. ඔන්න ඕක තමයි පාරිභෝගික නබුරුව කියලා කියන්නේ. පැහැදිලිද? එතකොට ඒක විස්තර කරන ඒක අදහස් කරන හොඳම ප්‍රකාශනය තමයි උත්තරේ පහ. එකට පහ උත්තරේ. එකට පහ. දැන් ඔයා කොලයක් අතට ගන්න කොටක් ගාලා পেපර් පැක් 1 කියලා දාගන්න. දැන් ඔන්ලයින් යනට කියන්නේ পেපර් පැක් කියන නමින් යන්නේ. දැන් අර කලින් කරපු ඒවා මේ කරපු වැඩ ඒවා තියන්න. ඒ ඔන්ලයින් මම කරපු পেපර්ස් තියෙනවා. ඒවා ඩිස්කෂන් තියෙනවා නම් ඒවත් ගන්න. ඔන්ලයින් එක කියලා කියන්නේ කොහොම පිළිවෙලකට කරන් එන එකක් නෙමෙයිනේ පන්තියේ කරනවා වගේ හොඳේ. එහෙම කරන්නත් බෑනේ තින්නේ. මම මොකද එහෙම ඔන්ලයින් එකේ ෆ්‍රී නොමිලේ මේ ඔක්කොම දෙන්න බෑනේ. අපි ළමයි ගාස්තුවක් ගෙවලා පන්තියකට ඉගෙන ගන්න එකයි මේකයි දෙකක් නේ. හැබැයි මේ මොහොතේ මම ඒක එච්චර හිතන්නේ නැතුව ටිකක් පිළිවෙලට මට සතු දැනුම ටිකක් පුළුවන් උපරිමෙන් දෙනවා ඉතින්. ඒතර කනගාටුකට තියෙන පන්ති දෙබු ළමයිව පොඩ අවුලුව දාලා බලන්නේ මූ මොනවද කරන්නේ කියලා වන්නේ. Thank you එකට කිව්වා කියලා කියන්න මම. ප්‍රශ්න අංක 1 උත්තරේ 5. උත්තරේ 5. උත්තරේ 5. දැන් পেපර් පැක් 1 කියලා හෙඩින් එකක් දාන්න. ඉක්මන් කරන්න ගෙදරනේ ඉන්නේ. කලබල වැඩ කරන් යන්කෝ. හැරෙන්න කරන්න බලන්න කෙනෙක් නැහනේ. ප්‍රශ්න අංක 1 পেපර් පැක් 1 කියලා දාන හෙඩින් එක ප්‍රශ්න අංක 1 පාරිභෝගික නැඹුරුව යන්නේ අදහස් වන්නේ කියන එකට උත්තරේ 5. ප්‍රශ්න අංක 1 කියලා දාන්න පාරිභෝගික නැඹුරුව කියලා දියන්. පොඩි මාතෘකාවක් විදියට පාරිභෝගික නැඹුරුව ගැන පොඩි කැටි සරහනකට මේවුවොත් එහෙම දැන් පර කොහොමද නිර්වචනයක් හදාගන්නේ කියලා ගැටලුවක් එනවනේ. ඒක නිවැරදි කරගමු. පාරිභෝගික නැඹුරුව ලියන්න. වෙළඳපොළ ගනුදෙනු කරුවන්ගේ වෙළඳපොළ ගනුදෙනු කරුවන්ගේ වෙළඳපොළ ගනුදෙනු කරුවන්ගේ අවශ්‍යතා හා උමනා අවශ්‍යතා හා උමනා සොයා බලා අවශ්‍යතා හා උමනා සොයා බලා ඒවා තෘප්තිමත් කළ හැකි ඒවා තෘප්තිමත් කළ හැකි ඒවා තෘප්තිමත් කළ හැකි භාණ්ඩ හා සේවා නිපදවීම භාණ්ඩ හා සේවා නිපදවීම භාණ්ඩ හා සේවා නිපදවීම පාරිභෝගික නැඹුරුව ලෙස හැඳින්වේ පාරිභෝගික නැඹුරුව ලෙස හැඳින්වේ පාරිභෝගික නැඹුරුව ලෙස හැඳින්වේ. හරිනේ. ප්‍රශ්න අංක 2 අලවිකරණ තීරණ ගැනීම සඳහා අලවිකරණය පිළිබඳ දත්ත රැස් කිරීම ඒවා විශ්ලේෂණය කිරීම හැඳින්වෙන්නේ දත්ත රැස් කරනවා විශ්ලේෂණය කරනවා ඔයල බලනවා පසු විපරම් කරනවා තීරණ ගන්නා පාර්ශවයන් ඉදිරිපත් කරනවා මාකටිං වල ඔක හරියට වෙන වැඩක්. හරිද? ඒ ඔක්කොටම කියන සමස්ත නම තමයි අලවිකරණ පර්යේෂණ. උත්තරේ 2 මාකට් රිසර්ච් එකක් කියන්නේ ඒකට.
මාකට රිසර්් මංවට මාකටිං වල නිර්වචනය කල් ඇති හරිද ඒක තම අලවික පරේෂනක මේක තව ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා ඒ වේලවලට වඩාන්න ඒවලට අවශ්‍ය ටික මන් දීලා ඇති උත්තර දෙක අලවි කරන පරේෂණය ප්‍රශ්නක තුනට උත්තර එක ඊසි ඊසි හරි මම YouTube එකේ මන් දකිනවා සමහර සර්ල් එහෙම උගන්වද්දී කියන්නේ උඩ දාලා පයින් ගහනවා කියන වගේවා ප්‍රශ්නක තුනට එක උත්තරේ ප්‍රශ්නක තුනට එක ප්‍රශ්නක හතර නිෂ්පාදිත ඉරණම ගනුදෙනු කරුට ආදරය කරන්න කත වචනයක් හැබැයි ගනුදෙනු කරු ගැන හිතනලු ගනුදෙනු කරුගේ අවශ්‍යතාව වුණා ගනුදෙනු කරුගේ අවශ්‍යතාව වුණා ගැන හිතනලු ඒට ගැළපෙන භාණ්ඩයක් හෝ සේවාවක් නිපදවන්නලු අංක දාන්නක් ගාලා ගනුදෙනු කරුවන්ගේ අවශ්‍යතාව වුණා සොයා බලා ඒ එය තෘප්තිමත් වන ආකාරයේ භාණ්ඩයක් හෝ සේවාවක් නිපදවන්න කියන අලවිකරණ දර්ශනය ටග්ගල 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 නිකලම එක්දම උත්තරේ අනිත නෑ ප්‍රතිචාරය අම්මෝ ඉලක්කම් හොයනවද බල ඈ තාරුගත් උත්තරයක් දැම්මා තව කවුද ටගල 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 තුන්දෙනෙක් උත්තරේ ගුවා උත්තරේ හතර එහෙම විස්තර කරන අලවිකරණ දර්ශනය තමයි අලවිකරණ සංකල්පය හරි අලවිකරණ සංකල්පය උත්තරේ හතර පහ වෙළඳපොළ කණ්ඩනාතුරින් වඩාත් වාසිදායක වෙළඳපොළ කොටසට කියන ඉලක්ක වෙළඳපොළ කියලා උත්තරේ දෙක ඉලක්ක වෙළඳපොළ ඉලක්ක වෙළඳපොළ ඊට පස්සේ පාරිභෝගිකයා කේන්ද්‍රගත කරගනිමින් ව්‍යාපාර කටයුතු මෙහෙවීමේ දර්ශනය හැඳින්වනුයේ පාරිභෝගිකයා කේන්ද්‍රගත කරගනිමින් ප්‍රශ්නංක 6 නෝට් එකක් දාන්න 6 6 හය මෙන්න මේ මං කියන රටාවට ලියන්න නැත්නම් බෝඩ් එකෙත් මං දාන්න එක මෙහෙම ලියන්නේ එක නිෂ්පාදන සංකල්පය එක නිෂ්පාදන සංකල්පය වන් සංකල්පය කියලා දියා ගන්න නැත්නම් නිෂ්පාදන අලවිකරණ දර්ශනය තමයි මේ කියන්නේ නිෂ්පාදන සංකල්පය කියලා නිකන් ලියා ගන්නකෝ දැනට කෙටියෙන් නිෂ්පාදන සංකල්පය ඊට පස්සේ නිෂ්පාදිත සංකල්පය ඊට පස්සේ විකුණුම් සංකල්පය ඊට පස්සේ විකුණුම් සංකල්පය සංගල වරහණක් දාලා ඉස්සරහින් ලියන්න මේවා 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 ව්‍යාපාරිකයා කේන්ද්‍රගත කරගත් පොඩි තැන් හොඳේ පොඩි තැන් චෙක් කරනවා පේපර් වල පාස් පේපර්ස් කරද්දී දකින්න ඇතිනේ මේවා ව්‍යාපාරිකයා කේන්ද්‍රගත කරගත් අලවිකරණ දර්ශන ලෙස සලකයි මේවා ව්‍යාපාරිකයා කේන්ද්‍රගත කරගත් අලවිකරණ දර්ශනයන් ලෙස සලකයි හරිද මේක ඉවර කරන් යන්න කට්ටිය මොකද හේතුව නැත්නම් මේක රෙකෝඩින් බලන්න කියලා කියනවා කිව්වහම ඔයගොල්ලෝ රෙකෝඩින් බලන්නේ නැහැ බොරු රෙකෝඩින් එක නැකද කියලා බලන්න පුළුවන් ඒකේ භාගයක් බලනවා කිව්වම ඔක කෙරෙන්නේ නැහැ මේ වැඩි ඉවර කරන් මීට් එක ඉවර කරමු උත්තරේ sorry නෑ මේ නෝට් එක ඉවර කරමු මේ තුන ව්‍යාපාරිකයා කේන්ද්‍රගත කර අලවි කරන දර්ශන හරිද ඊට පස්සේ දැන් ආයි වෙනම පටන් ගන්න ආයි 1 2 3 කියලා මේ පල්ලෙහෙන් දාන්න අලවිකරණ සංකල්පය අලවිකරණ සංකල්පය අලවිකරණ සංකල්පය දෙක තුන වලියන්න අලවිකරණ සංකල්පය ඊට පස්සේ ගනුදෙනුකරු සංකල්පය ගනුදෙනුකරු සංකල්පය සමාජීය අලවිකරණ සංකල්පය සමාජීය අලවිකරණ සංකල්පය සමාජීය අලවිකරණ සංකල්පය ඊට පස්සේ සාකල්්‍යවාදී අලවිකරණ දර්ශනය සාකල්්‍යවාදී අලවිකරණ දර්ශනය ඒ සෙට් එක සංගල වරහණකින් අල්ලන්න ඉස්සෙල්ලා වගේ මේ සෙට් එක සංගල වරහණකින් අල්ලන්න ඉස්සරහින් ලියන්න ගනුදෙනු කරු නැඹුරු අලවිකරණ දර්ශනයන් ලෙස සලකයි ගනුදෙනු කරු නැඹුරු අලවිකරණ දර්ශනයන් ලෙස සලකයි ගනුදෙනු කරු නැඹුරු අලවිකරණ දර්ශනයන් ලෙස සලකයි හරි එහෙනම් මෙතන තියෙන පාරිභෝගිකයා හැවත් ගනුදෙනු කරු නැඹුරු අලවිකරණ දර්ශනය වෙන්නේ උත්තරේ 5 අලවිකරණ සංකල්පය 6ට උත්තරේ 5 6ට උත්තරේ 5 ප්‍රශ්නංක 7 කියලා දාන්න දැන් මේ පැහැදිලි කිරීම වෙනම නෝට් එකක
හරිද? පැහැදිලි කිරීම වෙනම නෝට් එක විවරණ කියලා කියන්නත් හොඳ නැහැ ඔබට නම්. හොඳයි, මොන විවරණද මේවා? පොඩි මතක් කිරීමක් විතරයි කරන්නේ. හොඳයි, පහත දැක්වෙන්නේ ආයතන කිහිපයක් විසින් අනුගමනය කරන නලවිකන උපාය මාර්ග කිහිපයකි. හත කියලා දැම්මනේ, ABCD කියලා දාන පල්ලෙහාට. ABCD කියලා දාන A, දැඩි ප්‍රවර්ධනයක් සිදු කරමින් අලවිය සාර්ථක කර ගැනීම. දැඩි ප්‍රවර්ධනයක්, එතකොට විකුණුම් සංකල්පය. එතකොට විකුණුම් සංකල්පය, ඒට විකුණුම් සංකල්පය. පාරිභෝගික හා සමාජීය යහපැවත් ආරක්ෂා වන පරිදි කියලා කියනකොට වචන ටික දන්නවා. සමාජීය අලවිකරණ සංකල්පය, සමාජීය අලවිකරණ සංකල්පය. ඊට පස්සේ ගුණත්වයෙන් හා නව්‍යතාවෙන් යුත් නිෂ්පාදිත ඉදිරිපත් කිරීම. එතකොට නිෂ්පාදිත සංකල්පය, නිෂ්පාදිත සංකල්පය. ඊට පස්සේ අලවිකරණයේ සියලු කොටස් එකම අරමුණකින් යුතුව අරමුණකින් ක්‍රියාත්මක කිරීම. ඩීනේ, ඩී ගාවින් ලියන අලවිකරණය පරිපූර්ණ ඒකාබද්ධ ප්‍රවේශයක් ලෙස සැලකීම. ඒ වචනේ තියාගන්න. අලවිකරණය පරිපූර්ණ ඒකාබද්ධ ප්‍රවේශයක් ලෙස සැලකීම. අලවිකරණය පරිපූර්ණ ඒකාබද්ධ ප්‍රවේශයක් ලෙස සැලකීම. අයිකඩේ ඉරක් දාලා සාකල්්‍යවාදී අලවිකරණ දර්ශනය. සාකල්්‍යවාදී අලවිකරණ දර්ශනය. උත්තරේ හතර, උත්තරේ හතර, උත්තරේ හතර. ප්‍රශ්න අංක 8, ප්‍රශ්න අංක 8 පොඩි පද ගැලපිලා ඒට බීට සීට ගලපන්න තියෙන්නේ. අපි බලමු. උපකරණ ටික විචල්යන්ට ගලපන එක ලේසි. පෞද්ගලික අලවිය, මහජන සම්බන්ධතා ඍජු අලවිකරණ, ඒවයි තියෙන්නේ ප්‍රවර්ධන මිශ්‍රයට. සන්නම ඇසුරුම වගකීම අයිති වෙන්නේ නිෂ්පාදිත මිශ්‍රයට. දීමනා ගෙබීම් කාලය ණයකොන්දේසිය අයිති වෙන්නේ මිල මිශ්‍රයට. ආවරණය තොග ප්‍රවාහණය කියනවා අයිති වෙන්නේ ස්ථාන මිශ්‍රයට. සීට හතර. එතකොට දෙක තුන හතර එක උත්තරේ හතර, උත්තරේ හතර. ප්‍රශ්න අංක 8 උත්තරේ හතර, 8ට 4. ප්‍රශ්න අංක 9, ප්‍රශ්න අංක 9 පොඩි වෙනස් එකක්. විකුණුම් වර්ධනයේ සෙමින් සිදුවේ, ම කියන්නේ අලවිකරණ මිශ්‍රය, අලවිකරණ දර්ශන වලින් පොඩ්ඩක් එහාට ගියා අපි දැන්. විකුණුම් වර්ධනයේ සෙමින් සිදුවේ. අපේක්ෂිත ගැනුම්කරුවන් මේ වෙනුවට නිෂ්පාදිත මිලටගෙන තිබේ. ඉහත විස්තරට අදාළ ජීවන චක්‍ර අවධිය වන්නේ විකුණුම් වර්ධනයේ. දැන් මෙහෙමනේ, වඩ මතකද ප්‍රොඩක්ට් ලයිෆ් සයිකල් එක, නිෂ්පාදිතගේ ජීවන චක්‍ර අවධි සංකල්පය. විකුණුම් නැතුව ගිහිල්ලා එක තැනකින් පටන් අරගෙන වර්ධනය වෙලා ස්ථාවර වෙලා ආයි පරිහානියට ගියා. එතකොට විකුණුම් වර්ධනය සෙමින් සිදුවේ. දැන් විකුණුම් වර්ධනවදීදී විකුණුම් වැඩි වෙනවනේ වේගෙන්. වර්ධනය සෙමින් සිදුවේ, නැත්නම් සෙමින් පහළ යනවා, නැත්නම් ස්ථාවර වෙනවා. ස්ථාවර වෙන්න හේතුව තමයි ඊළඟ වාක්‍යයෙන් කියන්නේ. හරිද? ජීවන චක්‍රවදී රූපේ මතක් කරගන්නකෝ. අපේක්ෂිත ගණන් කරවන මේ වෙනුවට නිෂ්පාදිත මිලටගෙන තිබේ. ඔය විස්තර කරන ජීවන චක්‍ර අවධිය වන්නේ පරිණත අවධිය, පරිණත අවධිය. උත්තරේ දෙක, උත්තරේ දෙක. ඊට පස්සේ 10 වෙනි ප්‍රශ්නේ අංකය දාලා වෙනම ලියා ගන්න. හරිද? සාකල්්‍යවාදී අලවිකරණ දර්ශනය කියලා. නැත්නම් මෙහෙම ලියා ගන්නකෝ. අමු සිංහලෙන්ම සාකල්්‍යවාදී අලවිකරණ සංකල්පය කියවන්න. ලොකු කන්සෙප්ට් එකක්නේ, ලොකු මාකටිං කන්සෙප්ට් එකක්. සාකල්්‍යවාදී අලවිකරණ දර්ශනයෙන් තමයි මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. හරිද? ඒකේ දැනුම පරිපූර්ණව අවශ්‍යයි මේ ප්‍රශ්නෙට උත්තරේ හැමහැ කරගන්න. ABCD ට I පද ගැලපිල්ලක් තියෙන්නේ. ගලපමු අපි ඒක. මේ විස්තර කරනවා අලවිකරණ සාකල්්‍යවාදී අලවිකරණ දර්ශනයේ මූලිකාංග හතර. දැන් ඒව ගලප ගන්නයි තියෙන අපිට දෙපැත්තට. විකුණුම් ආදායම හා ප්‍රජා සේවා, විකුණුම් ආදායම හා ප්‍රජා සේවා, ප්‍රජා සේවා, සමාජ වගකීම්, විකුණුම් ආදායම වැඩි කර ගැනීම, කාර්යඵල අලවිකරණය, අලවියංශයේ සේවකයන් හා කණ්ඩායම් ආයතනයේ සියලුම සේවකයන් අලවිකරණයට දායක විය යුතු බව ඔයා කියවන්න. ඒ නෝට් එකේ මම දීලා ඇති. ඒකට කියන්නේ අභ්‍යන්තර අලවිකරණය කියලා. හරිද? ඔයාලට තේරෙනවා නේද ඉන්නේ? මාකටින් පාඩම් කරුණ නැති එකට මේ මම කියන්නේ මම දෙමළ මලයාලම් වගේ තිනවා ඇති. හරිද? ඒක බලලා මේකට එන්න හොඳේ. ඒකයි පේපරේ කලින් දාන්න කරන්න කියලා. ඊට පස්සේ ගනුදෙනු කරු හා අලවිකරණ ජාලය, ජාල
සම්බන්ධතා ඇති කරගන්න එක. ඒකට කියන සම්බන්ධතා අලවිකරණය කියලා. ඊට පස්සේ අලවිකරණ මිශ්‍රයේ සීළු විචල්යන් අලවිකරණය සඳහා දායක විය යුතු බව. එතකොට ඒක සමෝදානික අලවිකරණය. සමෝදානික අලවිකරණය. 3 1 4 2 උත්තරයක් තියෙනවද බලන්න. උත්තරේ 3. උත්තරේ 3. උත්තරේ 3. ඊට පස්සේ ප්‍රශ්න අංක 11. ප්‍රශ්න අංක 11 අපි පුරුදු විදිහට ලියාගමු. පන්තියේ ලියන විදිහටම ඇඩ්වාන්ස් ලෙවල් 2019. හරිද? පන්ති දින විදියනේ. තව දවස් කීයද? අපේ උසස් පෙළ මතකයන් සියල්ල අවසන් වෙන තව දවස් කීයද තියෙන්නේ? ඒ නිසා ඒ ගත කරපු කාලේ ඒ වෙච්ච මහන්සිය ප්‍රතිඵලය හරියට ගන්න. නැත්නම් ඉතින් ඔය ගත කරපු කාලෙත් ඔයාගේ ජීවිතේ අනිත් දවස් වගේම තියේ. ඒ සියලු මතකයන් වල වටිනාකම තියෙන ඔයගොල්ලන්ගේ රිසා සීට් එකත් එක්ක. හරිද? මේ විදිහට ලිව්ව පන්තිදී අපිට මතකයිනේ. ඇඩ්වාන්ස් ලෙවල් 2019 ඒ ලෙවල් පේපර් එකේ ප්‍රශ්නයක් මේක. හැකිතා කවුම පිරිවැයකින් භාණ්ඩ නිෂ්පාදනය කර වෙළඳපොළ තුළ එම භාණ්ඩ සුලභ කිරීමට. ආයි මොනවද නිෂ්පාදන සංකල්පේ? නිෂ්පාදන සංකල්පේ උත්තරේ 5. උත්තරේ 5. දැන් 2019 ලෙවල් කියලා කියන්නේ මේ ඉතාලි මෑත කාලේ උසස් පෙළ අවුරුද්දන්නේ. හරිද? එහෙමයි කියලා ඉතින් මහා කැටයන් අහන්නේ. අහන ටික තමයි මේ තියෙන. අපි මේ ටික ස්ටඩි කරලා තියෙනවා නම් අවබෝධයක් තියෙනවා නම් ප්‍රශ්න මොන විදිහට ඇව්වත් අර පන්ති කියපු කතාව තමයි මට මට කියන්න තියෙන. හරේන්ද්‍ර සර් කියපු. බෝනික්ක එකයි ඇඳුම් අඳලා යනවා විභාගෙට. තීරිය දන්නවනම් ඒ ඕන සෙල්ලමකට උත්තර ලියන්න පුළුවන්. ප්‍රශ්න අංක 12. අලවිකරණ ශ්‍රිතය හා සම්බන්ධ කාර්යයක් නොවන්නේ. උත්තරේ 4. නිෂ්පාදන ඵලදායීතාව ඉහළ නම් වන්නේ මාකටිං වලින්. ඒක මෙහෙයුම් කළමනාකරණයට අදාළ කාර්යයක්. 12ට උත්තරේ 4. ඕනනම් එතනින්ම ලියාගන්න මෙහෙයුම් කළමනාකරණයට අදාළ වෙයි කියලා. මෙහෙයුම් කළමනාකරණයට අදාළ වෙයි. ප්‍රශ්න අංක 13. භාණ්ඩ අලවිකරණ මිශ්‍රය ගනුදෙනු කරුගේ දෘෂ්ටියෙන් බැලුව විට නිවැරදි පිළිතුර වනුයේ. 13 කියලා අංක දාන්නට අග්ගාලා. 13 කියලා අංක දාන්න. මට මොකුත් කියන්න දෙයක් නැහැ. මෙච්චරයි කියන්න තියෙන්නේ. හරිද? ඔච්චරයි මට කියන්න තියෙන්නේ. 4PS 4CS. හරිද? ඔයා වුණා වරහන් ඇතුළේ ලියා ගන්න. කියව ගන්න. කියව ගන්න. කියව ගනි. කියව ගනි යහෝ. වඩ කැමති වචන ටිකක් ලියා ගන්න එතනින්. හෝ CS වල තියෙන සංකල්ප ටික පිළිවෙලට තියෙන උත්තරේ වෙන්නේ ගනුදෙනු පාරිභෝගික අවශ්‍යතා වුණා consumer needs and wants. ඊට පස්සේ පිරිවැය cost එක, පහසුව convenience, sannivedanaya communication. උත්තරේ 4. 13ට 4. 13ට 4. පැහැදිලි කිරීම තමයි මේ තියෙන්නේ. ආයි මොකුත් වෙන කියන්න දෙයක් නැහැ. ප්‍රශ්න අංක 14ට උත්තරේ ප්‍රශ්න අංක ආම්මරසිරි ප්‍රශ්න අංක 14. ඔයාට කරන්න දෙන්නේ නිෂ්පාදිතයක ජීවන චක්‍ර අවදි තියෙනවනේ. හරිද? ජීවන චක්‍ර අවදි ටිකන ඔය දීලා තියෙන්නේ. හඳුන්වා දීමේ අවදිය තියෙනවා. වර්ධන අවදිය තියෙනවා. පරිණත අවදිය තියෙනවා. පරිහානි අවදිය තියෙනවා. හොඳේ. ඔයාට යෝජනා කරන්න තියෙන මොකක්ද දන්නවද? ඒ කෙනෙක් ජීවන චක්‍ර අවදි හතරට ගැලපෙන උපාය මාර්ග හතරක්. හරි දැන් බලමු try කරලා. දැන් නිකන් හිතන්න මෙහෙම. පළවෙනි එක හඳුන්වා දීමේ අවදීනේ. හඳුන්වා දීමේ අවදියට යෝග්‍ය භාණ්ඩයක් හඳුන්වා දීමේ අවදියට යෝග්‍ය උපාය මාර්ගය මෙතන මොකද්ද? මෙතන තියෙන උත්තර වලින් හොඳම එක තමයි ඇත්තම sample බෙදා දීම. උදාහරණයක් කියනවා. දැන් ලංකාවේ අලුත් product එකක් launch කරනකොට උදාහරණයක් කිරිපිටි වර්ගයක් තියෙනවා පියෝඩේල් කියලා. ඒක සමහර නගරවලට ගිහිල්ලා මිලිසුන නොමිලේ බෙදලා දෙනවා. ලයිෆ් බෝයි හෑන්ඩ් වොෂ් එක දානකොට එළියට ලොරියක් ගලලා ටවුන් එකේ නතර කරලා මිනිසුන්ට කියන අත හොදලා යන්න කියලා. අර නොමිලේ භාණ්ඩය බෙදා හරනවා කියන එක ටිකක් ඔය හඳුන්වා දෙනවදීද මරු එක. මිනිස්සු ඒක පොඩ්ඩක් අර එක්ස්පීරියන්ස් කරාන් පස්සේ ගන්න හිතනවනේ. ඒ නිසා මම පොඩි වෙන තැනක් හොදේ. ඔයා තීරි පන්ති ඉගෙනගෙන දුන ජීවන චක්‍ර අවදි ටික. ජීවන චක්‍ර අවදි එකිනෙක අවදි වලට ගැලපෙන උපාය මාර්ග හතරක් දීලා තියෙනවා ඒව ගලපන්න කියලා. ඒ මැච් එක මොකෝ බංගුනේ? ඇත්තමද බලන්න ඕනේ. මෙලොව සංතරයද දැන්නේ මොකක් හරි ඔය දේරි ෆෝන් එක කවුරු හරි බලවල ඉන්නවනේ ඒ බිල බැලුවෙ එච්චරයි ටවුන් එකට ගියලා. මැච් එක දිනුවාද පෙරදුනාද නැත්නම් තාම යනවද? ඔයා එක බල්ල ගමන් දින්නේ. පෙරදුනා. පරදයි. නියමයි. ඊට පස්සේ තොර මොකද්ද මං කියන්නේ? හඳුන්වා දීමේ අවදී. හඳුන්වා දීමේ අවදීදී
වඩා යෝගික තමයි සාම්පල් බෙදා දීම. හරිනේ? ඒක ඕකේ. වර්ධන අවධිය. දැන් මිනිස්සු භාණ්ඩ වේගයෙන් මිලට ගන්න වෙලා වර්ධන අවධිය කියලා කියන්නේ. වර්ධන අවධිය සඳහා වඩා යෝග්‍ය අලවිකරණ උපාය මාර්ගය වන්නේ බලමු මෙතනින් තියෙන වර්ධන අවධියනේ. දැන් මිනිස්සු ගන්නවන්නේ නේ. දැන් මිනිස්සු භාණ්ඩේ ගන්න වෙලාවනේ ආයෝජන සීමා කළා හරියන්නේ නැහැ. ආයෝජන කරන්න ඕනේ. සාම්පල් බෙදලා හරියන්නේ නැහැ. ඒක කරන්න හඳුනාදීම අවදී කියලා දැන් කියලා ඉවරයි. නිෂ්පාදිත නවීකරණය කරන්න, ඒ කියන්නේ ප්‍රොඩක්ට් එක වෙනස් කරන්න හොඳ නැහැ. මොකද මිනිස්සු ගන්නවනේ. ගන්න වෙලාවෙ කරන්න පුළුවන් නම් කරන්න හොඳ දේ තමයි ක්වොලිටි පොඩ්ඩක් වැඩි කරන එක. මරු ගැළපෙනව පොඩ හිතන්න තියෙන්නේ. වර්ධන අවදියට යෝග්‍යක තමයි ගුණත්වයේ වර්ධනය. පරිණත අවදිය කියලා කියන්නේ මිනිස්සු භාණ්ඩය අරන් ඉවරයි. ඉලක්ක වෙලද පොළ භාණ්ඩ අරගෙන ඉවරයි. පැහැදිලි? ඉලක්ක වෙලද පොළේ වැඩි පරිභෝගික විරස භාණ්ඩ අරගෙන ඉවරයි. දැන් පොඩ වේරියේෂන් එකක් කරලා බලන්න ඕනේ. තේනවද? ඉලක්ක වෙලද පොළේ වැඩි පිරිසක් භාණ්ඩය අරන් ඉවර නම් දැන් තමයි අලුත් දේවල් කරන්න ඕනේ මේ ප්‍රොඩක්ට් එක ඇතුලේ. පැහැදිලි? වාහනේ ඉස්සරහ ලයිට්ස් වෙනස් කරන්න ඕනේ. මම කියන වාහනයකට නම් සේවාවක් සපයන ව්‍යාපාරණ සේවාවේ ක්වොලිටිය මොන හරි කියන්නේ පෙනුම සේවාව ක්‍රියාවලිය පොඩි දේවල් ටිකක් වෙනස් කරන්න ඕනේ. බොහොම සරලව කිව්වොත් අලුත් දේවල් අත්හදා බලන්න ඕනේ පරිණතවදීදී. නැත්තම් පරිහානියට ඉක්මනට යනවා. ඒක සාමාන්‍ය දෙයකට ඕන ප්‍රොඩක්ට් එකකට ඇප්ලයි කරලා බලන්න එහෙමනේ. වෙනස්කම් කරන්නේ පරිණතවදීදී. එතකොට ඔන්න නිෂ්පාදිත නවීකරණය කරනවා පරිණතවදීදී. හරිද? ඊට පස්සේ පරිහානිය අවදීදී සිම්පල් ආයෝජන සීමා කරලා ආයෝජන ඉවත් කරගන්නවා. විකල්ප ව්‍යාපාරයකට ආයෝජනය කරනවා මේ ප්‍රොඩක්ට් එක නවත්තලා. හරිද? ඒක තමයි හොඳ සමහරලාට අන්තිම විසඳුමෙන් මේක. ෂට් ඩවුන් පොයින්ට් එක කියලා ඉකෝන් වල එහෙම කියන්නේ. වහලා දාන වෙලාව. ආයෝජන සීමා කරන වෙලාව. හරිද? එතකොට 3 1 4 2 උත්තරේ තියෙනවා. උත්තරේ 2 14ට 2 14ට 2 ටුට්ටක් වෙලා ගියා. පොඩි වෙනම එක්ස්පීරියන්ස් එකක් නේ ප්‍රශ්නේ. උත්තරේ 2 14ට 2 15වට උත්තරේ මං සාකල්ය වාදය ලෙවි කරන සංකල්පය ගැන කලිනුත් ප්‍රශ්නයක් කෝ දැන් ඒක ආයි වෙන විදිහකට අහනවා. ආයතනයේ සීලුම සේවකයන් නම් ඒට එන්නේ අභ්‍යන්තර අලවීකරණය. අභ්‍යන්තර අලවීකරණය. අභ්‍යන්තර අලවීකරණය. අලවි මිශ්‍රය නම් සමෝදානික අලවීකරණය. සමෝදානික අලවීකරණය. ඇල්මැති පාර්ශව අලවීකරණය නම් ඇල්මැති පාර්ශව සම්බන්ධ කරගන්නවා ව්‍යාපාරයේ මාකටිං කරගන්න නම් ඒකට කියන්නේ සම්බන්ධතා අලවීකරණය කියලා. සීටේනේ සම්බන්ධතා අලවීකරණය. සම්බන්ධතා අලවීකරණය. ඊට පස්සේ විකුණු වැඩි කිරීම හා සමාජ වාක්‍යීම් ඉටු කරනවා නම් කාර්යඵල අලවීකරණය. කාර්යඵල අලවීකරණය. කාර්යඵල අලවීකරණය. ඒතර පිළිවෙලට එන්නේ ඒට බීට සීට ඩීට එන්නේ අභ්‍යන්තර සමෝදානික සම්බන්ධතා කාර්යඵල අලවීකරණය. ඒ කියන්නේ උත්තරේ 1. උත්තරේ 1. උත්තරේ 1 16 අලවීකරණයේදී ව්‍යාපාරයේ ආයතනයේ නියුක්ත සීලුම සේවකයන් සහයෝගය හා සක්‍රීය දායකත්වයෙන් ගනුදෙනු කරන හොඳ සේවාවක් ලබා දීම හඳුන්වන්නේ අලවීකරණ සාකල්්‍යවාදී අලවීකරණ සංකල්පයේ මූලිකාංග හතරෙන් ආයි ප්‍රශ්නයක්. ඕ ඒක අස්සෙන් ඇදලා අරන් අහනවා. ඒ උත්තරේ අභ්‍යන්තර අලවීකරණය. උත්තරේ 3 16ට 3 17 17 දකුණු පළාත් 2018 පරිභාග ප්‍රශ්නයක්. දකුණු පළාත් 2018 13 ශ්‍රේණිය. දකුණු පළාත් 2018 13 ශ්‍රේණිය පරිභාග ප්‍රශ්නයක්. ව්‍යාපාර ආයතනයකට වඩා උසස් ප්‍රතිඵල ලබා ගැනීමට නම් අලවිකරණයේ සියලු කොටස් එක මරමුණකින් යුතුව ක්‍රියා කිරීමේ වැදගත්කම අවධාරණය කරන අලවිකරණ සංකල්පය වනුයේ. උත්තරේ 4යි. ඒත් සාකල්්‍යවාදී අලවිකරණ දර්ශනය. සාකල්්‍යවාදී අලවිකරණ දර්ශනය. 18 කියලා දාන්න. 18 කියලා දාන්න. ABC කියලා දාගන්න. ABC කියලා දාගන්න. එක් එක් ගනුදෙනු කරු ඉලක්ක කර තෘප්තිමත් කිරීමට ප්‍රයත්න දැරීම. ඒකට කියනවා ගනුදෙනු කරු සංකල්පය කියලා. ගනුදෙනු කරු සංකල්පය. ඒට 4. ඒට 4. B. දැඩි ප්‍රවර්ධනයක් කිරීම තුළින් අලවි වැඩි කර ගැනීමට හැකි බව. විකුණුම් සංකල්පය. 1. බීට 1. බීට 1. පාරිභෝගික අවශ්‍යතා සමාජීය යහපැවැත්ම කිව්ව ගමන් සමාජීය අලවිකරණ සංකල්පය. සීට 3. සීට 3. උත්තරේ 4 1 3 උත්තරයක් තියෙනවනේ. 4. උත්තරේ 4. උත්තරේ 4. ප්‍රශ්න අංක 19 අහුණා.
උතරේ පහ මීට කලින් උත්තරේ ප්‍රශ්නෙට වගේ එකක් අපි කරා. මම හිතන්නේ 2019 ඕල් සිලබස් නිව් සිලබස් ප්‍රශ්න දෙකෙන් තමයි කරන් තිබ්බේ. මම පේපර් එකට දාලා දින්න උත්තරේ පහ 19ට පහ. 19ට උත්තරේ පහ. 20 yes no එක. සත්‍ය සත්‍යතාව තෝරන්න තියෙන්නේ. අපි පැහැදිලි කරගමු. ඔයා ඔය පැත්තෙන් yes no එක කරගන්න. A 20 කියලා දාන්න. A B C D E කියලා පල්ලෙහාට දාගන්න. ලියන මොන හරි තිබුත් ලියාගෙන මෙයා. A හඳුන්වා දීමේ අධීරයේදී විකුණුම් ඉතා සෙමින් වැඩි වේ. විකුණුම් ඉතා සෙමින් වැඩි වේ. හඳුන්වා දීමේ අධීරනේ. හඳුන්වා දෙන පාරිභෝගිකෝ එකපාර එන්නේ නැහනේ හඳුන්වා දෙන අවස්ථාවේ. ටික ටික මිනිස්සු ගන්න. ටික ටික තමයි ප්‍රොඩක්ට් එක මිනිස්සු දැනගන්නේ. සත්‍යයි. ඒ සත්‍යයි. B විකුණුම් ඉහළ යාම පරිණත අධීරයේදී සිදුවේ. අසත්‍යයි. අසත්‍යයි. විකුණුම් ස්ථාවර වේ. විකුණුම් හා ලාභ ස්ථාවර වේ. ඒකේ සමස්ත හැඩේ ඒකනේ. ෆ්ලැට් එකනේ. අර අර අපි කියන මේ මේ ජීවන චක්‍රවදී වල පරිණතවදීදී අක්ෂය එක විදිහකට යන ගන්නවන්න නැවතිලා වැඩි වෙන්නෙත් නැහැ අඩු වෙන්නෙත් නැතුව. විකුණුම් ඉහළ යාම පරිණත අධීරයේදී සිදුවේ නැහැ. අසත්‍යයි. ස්ථාවර වේ. වර්ධන අධීරයේදී ලාභයේ ඉහළ යාමක් දක්නට ලැබේ. ඒක නම් හරියටම හරි සත්‍යයි. ඒක සත්‍යයි. සංවර්ධන අධීරයේදී විකුණුම් ආදායම ඉතා ඉහළ වේ. D අසත්‍යයි. අසත්‍යයි. ලියන සංවර්ධන අවධිය යනු සංවර්ධන අවධිය යනු සංවර්ධන අවධිය යනු භාණ්ඩ නිෂ්පාදනය කරන අවස්ථාවයි. භාණ්ඩ නිෂ්පාදනය කරන අවස්ථාවයි. භාණ්ඩ නිෂ්පාදනය කරන අවස්ථාවයි. එබැවින් විකුණුම් නොමැත. එබැවින් විකුණුම් නොමැත. විකුණුම් නොමැත. එතකොට මේ ප්‍රකාශය අසත්‍යයි. ලාභයේ හීනවීම පිරිහීමේ අධීරයේදී සිදුවේ. ලාභයේ හීන වෙනවා පරිහාන අවධියේදී. සත්‍යයි. සත්‍යයි. ඊ සත්‍යයි. එතකොට මෙතන සත්‍ය නිවැරදි ප්‍රකාශ තියෙන්නේ A C සහ E. උත්තරේ 4. 20ට 4. 20ට 4. right ඊට පස්සේ අලවිකරණ මිශ්‍රය තියෙනවා ආයෙ වාට ගලපන්න. A ට B ට C ට D ට දින අලවිකරණ මිශ්‍රයේ මූලිකාංග ටික උපාංග ටික වෙනම දීලා තියෙනවා. අපි පල්ලෙහා තියෙන 8 අරකට ගලපමු. ගුණත්වයයි නිෂ්පාදිතයට ගෙවීම් කාලයේ තියෙන මිල මිශ්‍රයට ඊට පස්සේ ප්‍රචාරණයේ තියෙන ප්‍රවර්ධනයට ප්‍රචාරණයේ ප්‍රවර්ධනයට ඍජු අලවිකරණයේ තියෙන ප්‍රවර්ධනයට ඊට පස්සේ වට්ටම් කියන එක තියෙන්නේ මිලට අංක 5 වගකීම් තියෙන නිෂ්පාදිත මිශ්‍රයට 6 බෙදහැරීමේ මාර්ග තියෙන්නේ ස්ථාන මිශ්‍රයට තොග ප්‍රමාණය තියෙන්නේ ස්ථාන මිශ්‍රයට 1 6 2 5 7 8 3 4 උත්තරේ 4 උත්තරේ 4 21ට 4 21ට 4 22 22 22 highlight හොඳට බලන්න. ව්‍යාපාරයකට පක්ෂපාතී ගනුදෙනු කරුවන් දිනා ගැනීම සඳහා ඉහළ ගුණත්වයෙන් යුතු භාණ්ඩ සාධාරණ අඩු මිලකට සැපීම සිදුවන මිල කිරීමේ ක්‍රමය වන්නේ උත්තරේ 2 වටිනාකම් මිල කිරීමයි. වටිනාකම් මිල කිරීමයි. ওই ප්‍රශ්නේ ගාවෙන් ලියාගන්න මිල මිශ්‍රයේ ටියුට් එක කියවන්න. මිල මිශ්‍රයේ ටියුට් එක කියවන්න. පැය භාගයක් යන්නේ හරියට කියවන්න. පැය භාගයක් කවුරුතර පාඩම් කළා පාඩම් කරපු ටික ඔළුව ඇතුලේ ගන්නට අවබෝධ කරගත්තෝ මේක මේකයි මේක මේකයි කියලා තියෙනේ කියලා පැය භාගයක වැඩක් ඔයි. උතරේ වටිනාකම් මිල කිරීම value pricing කියන එක. value pricing කියන එක උතන තියෙනවා. එතන තියෙන මෙහෙමයි. ගනුදුනු කරුණඹුරු මිල කිරීමේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි සංජානනීය කළ වටිනාකම් මත මිල කිරීම. ඊළඟ එක තමයි වටිනාකම් මිල කිරීම. ඒක හොඳට පැහැදිලි කරගන්න සටහන කියවන්නම ඕන. නැත්තම් කියලා දෙන්න ඕන හරිනම් මම ඒ යුතුයකම් කරලානේ තියෙන්නේ හොඳේ. දැන් කියන්න ගියොත් එහෙම මට රැලි වෙනකම් පන්ති කරන්න වෙයි. උත්තරේ 22ට 2 22ට 2 23 23 භාණ්ඩයකට ඇසුරුමක් නිර්මාණය කිරීමේ මූලික අරමුණ වන්නේ ආරක්ෂාව සැලසීම. භාණ්ඩයට නිෂ්පාදිත ආරක්ෂාව සැලසීම. උත්තරේ 2 උත්තරේ 2 ප්‍රශ්න අංක 24 ප්‍රචාරණයේ ගුණාංගයි ප්‍රචාරණයේ අරමුණුයි තියෙනවා. වාට තෝරන දින් ප්‍රචාරණයේ අරමුණු ප්‍රවර්ධන මිශ්‍රයට උට් එකේ
පළවෙනි එක ප්‍රවර්ධන මිශ්‍රයේ පළවෙනි ප්‍රවර්ධන උපකරණය ප්‍රචාරණය කියන්නේ ප්‍රචාරණ අරමුණු හතරයි. ඒකයි ලංකාවේ මොන පන්තියට ගියත් මොන ස්කෝල්ට ගියත් ෆිලිප් කොට්ලර් කියන මහාචාර්යවරයා වෙනස් කරන්න ඕන ඕක වෙනස් වෙන්න නම් ප්‍රචාරණ අරමුණු හතරයි. එකක් දැනුවත් කිරීම, සිහිපත් කිරීම, පෙළඹවීම, දිරිගැන්වීම. උත්තරේ සිහිපත් කිරීම තියෙනවා, දිරිගැන්වීම තියෙනවා D, දැනුවත් කිරීම තියෙනවා, පෙළඹවීම තියෙනවා B D E H. උත්තරේ දෙක. 24ට උත්තරේ දෙක. 24ට උත්තරේ දෙක. 25 වෙළඳපොළේ තරංකාරී භාණ්ඩ සම්බන්ධයෙන් නැති තරංකාරී භාණ්ඩ ගැන හිතලා භාණ්ඩවල මිල නියම කිරීමේ ක්‍රමය හඳුන්වන්නේ. උත්තරේ 3 ගොයින් රේට් ප්‍රයිසිං. උත්තරේ 3 පවත්නා මිල ක්‍රමය. 25ට 3 ආයිත් අලවිකරණ මිශ්‍රය ඇසුරු කරගත්තු ප්‍රශ්නයක්. 26 ඔයාට අලවිකරණ මිශ්‍රයට අදාළ උපකරණ ලයිස්තුවක් දීලා තියෙනවා. තෝරන්න කියන්නේ නිෂ්පාදිත මිශ්‍රයට නැත්තම් නිෂ්පාදිතයට අයත් උපාංග විතරක්. සන්නම හරි ගමු. වට්ටම් බෑ එක මිල මිශ්‍රයට. ඒ අපි පන්ති වගේ දාමුකෝ. 26 කියලා දාන්න. A B C D E F G H I J K L වලට යනවා යන්න බෑ. දන්ටක් ගාලා පල්ලෙහාට. ටග්ගල දාන පල්ලෙහාට පොඩි දෙයක් අපි ඉගෙන ගමු. මොකෝ මේ ප්‍රශ්න විභාගයට අහන ගන්න වෙන විදිහ එකක් ආයි. පේරවනේ එක 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 විදිහට අහන්න පුළුවන් එකම තීරිය. ඒ ගොඩක් ඒවා එක්ස්පීරියන්ස් කරාම ඕන ප්‍රශ්නෙකට මූණ දෙන්න පුළුවන්. ඔයා දන්නවා මේ රටාවල් වල තමයි ප්‍රශ්න ඉන්නේ කියලා. ඒතර වෙලා විතිරි කර ගන්න පුළුවන්. අඩු වෙලාව කිව්වාට MCQ 30 ගොඩ දා ගන්න පුළුවන්. 30න් 25ක් 20ක් 27ක් 28ක් 30න් 27 28 යනවා කියලා කියන සුපිරි. ඉකෝන්නල වගේ නම් 50න්නේ කියන්නේ කට්ටියනේ 50න් 45ක් තිබ්බයි වගේ කියන්නේ. සමහරවන් විභාගෙට ගිහිල්ලා 50න් 45ක් විතර සුවර කියාගෙන ඇවිල්ලා අන්තිමට ඉකෝ ප්‍රතිඵල එනකොට සී තියෙන වුණොත් ඉන්නවා හොඳේ. එහම සයිකෝ කතාවලුත් මම අහලා තිනවා. ඒව නම් ගණන් ගන්න ඕනේ නෙමෙයි. හරි විභාග ශාලාවෙන් එළියට එනකොට යාළුවෙම සමාලාට ඉකෝන් දවසේ කියන්න පුළුවන්. අම්මර වට 50න් 48ක් විතර සුවර මචං අපේ සර් කීපු ටික ආවෑ. ඔයා ඉතින් ඇත්තද කියලා අහලා ගෙදර යන ගණන් ගන්න එපා සත භාගට ගිහලා දෙක පාඩම් කරගන්න. ඒ වගේ මේ නරිවාදන් ඕනතරම් අපි ඒ ලෙවල් කරන කාලෙත් අහලා තිනවා, පන්ති කරද්දිත් අහලා තිනවා, වෙච්චර ගණන් ගන්න එපා. ඒ සන්නම ඒක නිෂ්පාදිතය. ඒ නිෂ්පාදිතය හරිද? වට්ටම් මිල මිශ්‍රය. වට්ටම් මිල මිශ්‍රය B කියන්නේ මිල මිශ්‍රය. ප්‍රචාරණය ප්‍රවර්ධනය මිශ්‍රය. ප්‍රවර්ධන මිශ්‍රය C. ප්‍රචාරණය ප්‍රවර්ධන මිශ්‍රයට අයිති C. D ස්ථාන මිශ්‍රය. D ස්ථාන මිශ්‍රය. ඊට පස්සේ I ප්‍රවාහනයේ ස්ථාන මිශ්‍රය. E ස්ථාන මිශ්‍රය. F නිෂ්පාදිත මිශ්‍රය. F නිෂ්පාදිත මිශ්‍රය. හරිද? F නිෂ්පාදිත මිශ්‍රය. ඊට පස්සේ ගෙබීම් කොන්දේසි මිල G මිල මිශ්‍රය. G මිල මිශ්‍රය. H නිෂ්පාදිත මිශ්‍රය. H නිෂ්පාදිත මිශ්‍රය. ඍජු අලවිකරණය I ප්‍රවර්ධන මිශ්‍රය. ප්‍රවර්ධන මිශ්‍රය. වගකීම නිෂ්පාදිත මිශ්‍රය. වගකීම නිෂ්පාදිත මිශ්‍රය. J නිෂ්පාදිත මිශ්‍රය. මහජන සම්බන්ධතා ප්‍රවර්ධන මිශ්‍රය. අපිට ටිකක් නෝට් එකක් ලියන ප්‍රශ්නයක් ඊළඟට සෙට් වෙනවා. ඒ නිසා වෙලාව ඉතිරි කරගෙන යන්න බලමු. ප්‍රවර්ධන මිශ්‍රය සෞහාද්දකීම් ප්‍රවර්ධන මිශ්‍රය. එකොළහමාරයි වෙලාව. පෑ දෙකක් ඇදලා තියෙනවා. 12ට කලින් ඉවර කරමු කොහොම හරි. එතකොට උත්තරේ A F H J උත්තරේ 5. ගේමන්නේ උත්තරේ 5. උත්තරේ 5. හරි. ප්‍රශ්න අංක 27 කියලා දාන්න. ප්‍රශ්නේ දිහා බලන්නේ නැතුව කෙලිම දාන්න නෝට් එක. ප්‍රශ්න අංක 27. ආයි පොයින්ට් එකට දෙන්නම්. වැඩි වැල්ලවට අරන් නැති බොහොම කෙටි සටහනක්. ලියන්න. අතීත ව්‍යාපාර පරිචය තුල අතීත ව්‍යාපාර පරිචය තුල අලවිකරණය සෙසු ව්‍යාපාර කාර්යයන් හා අලවිකරණය සෙසු ව්‍යාපාර කාර්යයන් හා
සමාන ශ්‍රිතයක් ලෙස ක්‍රියාත්මක විය. සමාන ශ්‍රිතයක් ලෙස ක්‍රියාත්මක විය. මේ රූපය දාගන්න. මට පේනවද මේක අදහස? ඒ තමයි අතීතයේ මිනිස්සු ව්‍යාපාර කරන මිනිස්සු, ව්‍යාපාර මෙහෙවන මිනිස්සු, ව්‍යාපාරවල කළමනාකරුව හිතුවේ මාකටිං කියන්නේ අනිත් ඒවා වගේම වැඩක් කියලා තමයි. මාකටිං අනිත් ඒවා හා සමාන බරතැබීමක් සහිත කාර්යයක්. මේක නිෂ්පාදනය වටින්නේ යම්සේද මාකටිං වටින්නේ තෙච්චරයි. ෆයිනෑන්ස් මූල්‍ය කටයුතු වටින්නේ යම් ප්‍රමාණයක්ද ව්‍යාපාරයකට මාකටිනුත් තෙච්චරයි. මානව සම්පත් කටයුතු සඳහා ව්‍යාපාරයක් කරන කැපකිරීම කොච්චරයිද මාකටිං වලටත් ඒ සමානයි, සමාන ශ්‍රිතයක් ලෙස. හරිද? සමාන ශ්‍රිතයක් ලෙස තමයි හිතුවේ. සමාන ශ්‍රිතයක් කියන එක තමයි මේ දැන් සංකේතවත් කරලා තියෙන්නේ. රයිට්ද? හරිනේ? ඉවරයි. ඊට පස්සේ ලියන ආයි නෝට් එක කන්ටිනියු කරගන්න, පල්ලෙහෙන් ලියන පටන් ගන්න. මේ හරියෙන් ලියන පටන් ගන්න. ඒත් වර්තමානයේ වන විට අලවිකරණය ගනුදෙනුකරු කේන්ද්‍රීය ගනුදෙනුකරු කේන්ද්‍රීය සමෝදානික ශ්‍රිතයක් ලෙස සලකයි. ගනුදෙනුකරු කේන්ද්‍රීය සමෝදානික ශ්‍රිතයක් ලෙස සලකයි. ගනුදෙනුකරු කේන්ද්‍රීය සමෝදානික ශ්‍රිතයක් ලෙස සලකයි. ඒ කියන්නේ ওই රූපේ වෙනස් වෙනවා. ඒ රූපේ වෙනස් වෙන එකෙන් ඔයාලට තේරුම් ගන්න පුළුවන් අද මාකටිං වලට තියෙන තැන. මෙන්න මේව තමයි වෙනස් වුනේ. නිෂ්පාදනය මේ තියෙන නිකන් හිතමු මූල්‍ය කටයුතු. ඊපස්සේ මේ තියෙන්නේ මානව සම්පත් කටයුතු. තේනවාද? දැන් මේ රූපෙ දිහා බලන්න. අතනෙදි වඩා සැහැණ වෙනසක් වුණානේ. අද මාකටිං කියන්නේ ව්‍යාපාරයක තියෙන නිෂ්පාදන මූල්‍ය මානව සම්පත් කියන කාර්යයන්ට වඩා වැදගත් එකක්. බලන්න මේ මාකටිං වලට ලොකු බරක් දීලා තියෙනවා කියලා සංකේතවත් කරනවා. මාකටිං පදනම් වෙන්නේ ගනුදෙනුකරු මත. ඒ කියන්නේ ගනුදෙනුකරු කස්ටමර් බේස් කරගෙන තමයි මාකටිං කරෙන්න ඕනේ. ඇඩ්වර්ටයිසින් කරන්න ඕනේ ගනුදෙනුකරුට ඕන විදිහට. එයාව රිද්දලා බෑ. එයාව රිද්දන්න හොඳ නැහැ. ඒ කියන්නේ සමාජ සංස්කෘතික වශයෙන්වත් එයා රිද්දන්න හොඳ නැහැ. පැහැදිලි? එයාට ගරු කරන්න ඕනේ. Customer is the king. හරි. එයා තමයි වත්කම ව්‍යාපාරේ. වටිනාම සම්පත ව්‍යාපාරේ. ගනුදෙනුකරු කේන්ද්‍රගත කරගත්තු සංකල්පයක් විදිහට මාකටිං ක්‍රියාත්මක වෙන්න ඕනේ. අනිත් ඒවා පැත්තක. ඒ කියන්නේ මෙහෙමනේ ආයතනයක නිෂ්පාදනයේ විකුණ ගන්න පුළුවන් නම් මාකටිං හොදනම් මිනිස්සු ප්‍රොඩක්ට් එක ගන්නව නම් ව්‍යාපාරයට ආදායම් එනවනේ. ලාභ ලැබෙනවනේ. එතකොට ෆයිනෑන්ස් කරගන්න පුළුවන්නේ. HRM හදා ගන්න පුළුවන්නේ. නිෂ්පාදනය වැඩි කරගන්න පුළුවන්නේ. එනිසා නිෂ්පාදනය මානව සම්පත් මූල්‍ය කටයුතු වැටෙන්නේ දෙවන පැලට. මාකටිං එක. මේකට මට අපූර්ව උදාහරණයක් මතක් වෙනවා. එක වතාවක් ওই පත්තරයක මේ ඉන්ටර්විව් එකදී මේ අහනවා මේ කිෂූ ගෝමස්, වාදන කිෂූ ගෝමස් කැල්ටෙක්ස් එකේ CEO හිටියේ. එයාගෙන් අහනවා ප්‍රශ්නයක්. ඒ සම්බන්ධයෙන් මම අහලා තියෙන මේ ලස්සන ප්‍රශ්නේ සහ ලස්සන උත්තරේ. එයාගෙන් මේ පත්තරේ ඉන්ටර්විව් එකේ දහනවා ලස්සන ප්‍රශ්නයක්. ඒ තමයි අපිට අදාළයි. මේ ප්‍රශ්නේ ව්‍යාපාරයකට වඩා වැදගත් වන්නේ
කිසු ගොමස්කෙන් අහන්නේ මාකටින්ද ෆයිනෑන්ස්ද කියලා අහනවා. ඉතින් එයා ඍජු උත්තරයක් දෙනවා මාකටින්. මාකටින් නැත්නම් මූව් කරන්න බෑ. ඒක ආදන්න වචනයක් නෙවෙයි. මාකටින් නැත්නම් මූව් කරන්න බෑනේ. හරිද? ඒතර මේ තමයි අද අලෙවිකරණය ව්‍යාපාරයක් ඇතුලේ ක්‍රියාත්මක වෙන හැටි ව්‍යාපාරික කාර්යයක් ලෙස. දැන් ලියන්න. දැන් ඔයා නෝට් එක ලිව්වනේ. ගනුදෙනුකරු කේන්ද්‍රීය සමෝදානයේ ශ්‍රිතයක් ලෙස ක්‍රියාත්මක වෙයි. මෙන්න ඒකට රූපමය සාක්ෂිය. ටගල මේ රූපේ දාග. මේ මෙතන තියෙන මැද්ද ඉන්නේ ගනුදෙනුකරු. ඊපස් මේ අපි ලොකු බරතැබීම කළා තියෙන අලෙවිකරණයට, අලෙවිකරණය කියන ශ්‍රිතයට වටේට යාට සපෝට් කරමින් තමයි නිෂ්පාදනයේ මූල්‍ය කටයුතු මානව සම්පත් කටයුතු තින්නේ. ඒක මාකටිං වලට සපෝට් කරන තමයි අනිත් තුන තියෙන්නේ. මේ රූපෙත් ඇඳලා මට 27ට උත්තරේ ටෙක්ස්ට් එකක් දාන්න කොටක් ගාලා දැන්. මට ඒකේ පැහැදිලි කරන්න දෙයක් නැහැ දැන්. 27 ප්‍රශ්නෙට උත්තරේ මට පොඩි ටෙක්ස්ට් එකක් දාන්න. රූපෙත් ඇඳගෙන නිෂ්පාදනය මූල්‍ය කටයුතු අලෙවි මානව සම්පත් කටයුතු වටේට තියෙනවා. මාකටිං වලට තුන්දෙනාගේම බර ඇවිල්ලා තියෙනවා. මැද්දේ ගනුදෙනුකරු කේන්ද්‍රීය ශ්‍රිතයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. ෂේහාන් හංස after long time කාලෙකින් ෂේහාන් හංස උතරේ තුන උතරේ තුන උත්තරේ තුනලු. හරි. ප්‍රශ්නංග 28 පහත දැක්වෙන්නේ ප්‍රවර්ධන ප්‍රවර්ධන කිහිපයක පැහැදිලි කිරීමලු. 28ට යනවා අපි. A සහ B කියලා දාන්න. ආයතන A ආයතනයේ ප්‍රතිරූපය හා එහි නිෂ්පාදිත ප්‍රවර්ධනය කිරීම හෝ ආරක්ෂා කර ගැනීම සඳහා සැලසුම් කර ඇති විවිධ වැඩසටහන්. ඒවට කියනවා මහජන සම්බන්ධතා ප්‍රසිද්ධී කියලා. ප්‍රවර්ධන මිශ්‍රයේ අදාළව සටහන් ටික තමයි දැන් ඔකට අදාළව කියවන්නේ. මහජන සම්බන්ධතා ප්‍රසිද්ධිය A. ටියුට් එක මැල්ලුම් කරන්න, ටියුට් ටික මැල්ලුම් කරගන්න. හොදේ පාඩම් කරලා වට දෙක තුන අදින්න. හැම වචනයක් ගන්න ඉනිසරේ කියවන, හයිලයිට් කරන්න, පොයින්ට් අවුට් කරන්න, ෂෝට් නෝට් එකක් තනියෙන් ගන්න, තනියම ෂෝට් නෝට් ගන්න. මචං සර්ලා මම දන්නවා YouTube එකේත් එහෙම සර්ලා. ඒ ඇත්තටම ෂෝට් නෝට් ගන්න ඕනේ බල ළමයි. අඩු ගන්න ඔයි මේ දැන් මං කියන්නේ ෂෝට් නෝට් ගන්න සර්ලීන නෝ උන්ගේ අම්මලා තාත්තලව කියලා දෙන්නේ නැද්ද දන්නේ මේ දැන් මං පන්ති මොකක් කරු ගන්නනකොට ගෙදර මිනිස්සුන්ට ඇහෙනවනම් YouTube එකේ කවුරු හරි බලනවනම් යාළුවෙක් කරේ උන්ට සර්ලාගේ ඔය උගන්න උන්ගේ යාළුවෙක්වත් උන්ගේ අම්මා තාත්තව කියලා දෙන්නේ නැද්ද දන්නේ යකෝ අපි ඉගෙන ගන්න කාලේ ෂෝට් නෝට් ගහුවේ ළමයි කියලා ෂෝට් නෝට් ගහන්න උගන්නන්නේ නෙමෙයි බං ගුරුරු ඉන්නේ ගුරුරුනේ විෂයක් උගන්නන්නේ දැනුමක් දෙන්නේ ඕගොල්ලෝ තමයි ෂෝට් නෝට් ගහන ප්‍රවර්ධන මිස්ත්‍රි අරගෙන ප්‍රචාරණේ අරගෙන ප්‍රචාරණයේ පොඩි කෙටි සරහනකට අරගෙන ඕක වචන එහෙ මෙහෙ කළා බල අපි පන්තිය කරනවා මාත් නැත්තේ නෑ මේ වෘත්තිය මාත් ඉන්න ඕන නිසා හොඳේ නැත්තම් 24 ළමයෙක් එහෙම මේ ගහන් හිටියොත් මේ ළමයා කියයි අපිටත් ඒක ෂෝට් නෝට් ගහනවනි කියලා ඌ බං මේ කින්ඩ එපෑ මං නැත්තම් ළමයි අපිට බයිනවනේ අනිත් ඒවා කරන්න එපා පවතින ළමයි ටික ගෙන්න ගත්තොත් නේ මටත් ඇත්ත හරි කියන්න පුළුවන් මේ මොන ලබ්බද රැලිය වෙනකන් ඉරි අඳිනව රූප අඳිනව සබ්ජෙක්ට් එක කියන්නේ ඕකද නේ ඊතලයි ඉරි කොටුයි බෝලයි ඇඳ ඇඳිනව ළමයි චිත්‍ර අඳිනව ඩ්‍රෝමින්ස් කරනවා ළමයි චිත්‍ර අඳිනව ඒක කරන්න ඕනේ ඇත්තටම ළමයා ගුරුවරු නෙමේ ගුරුවරු ළමයි වෙන්න හොඳ නැහැ අපි දෙන්නේ විශේෂ අවබෝධයක් මම දන්නේ මගෙන් එහෙම වෙනවද කියලා මම උත්සාහ කරනවා එහෙම කරන්න වෙලාද දන්නේ නැහැ දැනට ඕගොල්ලෝ ප්‍රවර්ධන මිශ්‍රය කීවල එක ෂෝට් නෝට් එකක් ගහලා අර පාඩම් කරපු ටික ෂෝට් නෝට් එකට ගහලා පොඩ්ඩක් බලලා රයිට් වාගේ මහන්සිය ඊට පස්සේ ඒක පොඩ්ඩක් ඒකොල කැල පැත්තකට දැම්ම ඔළුව තමයි හදා ගන්න ඕනේ එහෙම තමයි ප්‍රවර්ධන මිශ්‍රයේ ටියුට් එකේ අන්තිම කැල ඉවර කර ගන්න ඕනේ හොඳේ B ඉලක්ක පාරිභෝගිකයන් සමග ඍජු sannivedanaya පවත්වා ගනිමින් ඍජු sannivedanaya ඉලක්ක පාරිභෝගිකයන් සමග පවත්වා ගනිමින් ඕ නිෂ්පාදිත මිලට ගැනීම සඳහා පෙළඹවීම ඍජු සම්බන්ධතාවක් කියන වචනේ ඍජු sannivedanaya කියන වචනේ එනකොට බව දැනගන්න ඕන ඍජු වලවිකරණයේ බව ඩිරෙක්ට් මාකටිං ප්‍රවර්ධන මිනිස්ත්‍රි උපකරණය ඍජු වලවිකරණය එතකොට A B ගැලපෙන උත්තරේ 5 ප්‍රශ්නක 29
අපි 29 ප්‍රශ්නයට යනවා. පහත ප්‍රකාශාතුරින් සාවාද්‍ය ප්‍රකාශය තෝරන්න වැරදි එක. මොකක් හරි වැඩක් තියෙ අපිට කරන්න. 29 කියලා අංක දාන්න නිසා 29 කියලා දාගන්න. 1. ගනුදෙනු කරුවන්ගේ අවශ්‍යතා හා ඌමනා තෘප්තිමත් කළ හැකි නිෂ්පාදිත නිපදවීම අලවිකරණය සංකල්පය යටතේ අවධාරණය කෙරේ. 1. සත්‍යයි. 1. සත්‍යයි. ගනුදෙනු කරට ඕන දේවල් හදන එක තමයි අලවිකරණ සංකල්පයේ තේමාව. ඉලක්ක වෙළඳපොළ ගනුදෙනු කරුවන්ගේ අවශ්‍යතා උමනාවට ගැළපෙන භාණ්ඩ සේවා නිපදවීම 1. සත්‍යයි. 2. ආයතනයකට වඩාත් වාසිදායක වෙළඳපොළ කොටස ඉලක්ක වෙළඳපොළයි. නැතුව සත්‍යයි. 2. සත්‍යයි. ඒකට තමයි ඊට පස්සේ ප්‍රොඩක්ට් එක ගිහින් දෙන්නේ ඔෆර් කරන්න ඒගොල්ලන්ට. එකම සන්නමක් යටතේ භාණ්ඩ පන්ති රැසක් නිපදවීම පෞල් සන්නමයි. පෞල් සන්නමයි. දැනට ලියාගන්න සත්‍යයි කියලා. සත්‍යයි කියලා ලියාගන්න. සන්නම් වර්ග සහ සන්නම් පක්ෂපාතීත්වය ගැන පොඩි කතාවක් මට තියෙනවා අයි කරගන්න ඔයගොල්ලන්ට එක්ක. සන්නම් වර්ග සහ සන්නම් පක්ෂපාතීත්වය කියන වචනේ මාතෘකාව ගැන. හරිද? ඔය උගන්නන දවසකම ඒකත් මම කියලා දානවා. පේපර් එකක් කරන ගමන් අන්තිමට ඒක ඉවර කළා. පේපර් එක ඉවර කළා. පොඩි තීරි කොටස් ටිකක් ආයෙ උගන්නන්න හිතෙනවා මට. ඒකක බාර කියන්නේත් ඒ වගේ ඔළුවේ තියෙන එකක් තමයි. එතකොට 3 සත්‍යයි. මිල කිරීමට හේතුව හේවත් පහළම සීමාව වන්නේ ගනුදෙනු කරුවන්ගේ ඉල්ලුමයි. නෑ නෑ, අපි අර මේ ළඟදි මාකටිං ගැන ගණිතීත් ඕගෙන කතා කරා. 300 සාකෘතියකල රූපිකුත් තැන්දේ මතකද මිල මිශ්‍රේ. මිල කිරීමේ පහළම අඩුම සීමාව හේවත් මිල කිරීමට හේතුව වන්නේ උත්තරේ ඉස්සලා ලියන්න 4 කියලා දාන්න. අසත්‍යයි, අසත්‍යයි, ප්‍රකාශය අසත්‍යයි, සාවද්‍යයි. මෙතන දින වැරද්ද තමයි ලියන මෙහෙම මිල කිරීමට හේතුව වන්නේ පිරිවැයයි. මිල කිරීමට හේතුව වන්නේ පිරිවැයයි. ඉවර නැහැ පොඩ්ඩ ඉන්න. ඔහොම ලියයි යනවා. මිල කිරීමට හේතු වන්නේ පිරිවැය. තරඟකරුවන් මිල කිරීමට මග සලකුණු සකසයි. තරඟකරුවන් මිල කිරීමට මග සලකුණු සකසයි. මිල කිරීමට මග සලකුණු සකසයි. මිල කිරීමට මග සලකුණු සකසයි. ගනුදෙනු කරුවන්ගේ ඉල්ලුම මිල කිරීමේ උපරිම සීමාව තීරණය කරයි. ගනුදෙනු කරුවන්ගේ ඉල්ලුම මිල කිරීමේ උපරිම සීමාව තීරණය කරයි. උත්තරේ නම් හොයාගත්තා. පහත් අපි බලමු. පොදු ඉදිරිපත් කිරීම, පැතිරීම, අලංකාර ලෙස විස්තර කිරීම, ප්‍රචාරණයේ ගුණාංගයන්ය. සත්‍යයි. සත්‍යයි. 30. නව භාණ්ඩයක් වෙළඳපොළට හඳුන්වා දීමේදී බොහෝ විට ඉහළ මිලක් නියම කරනු දැකිය හැකිය. අලුත් භාණ්ඩයක් වෙළඳපොළට දාද්දී ලොකු මිලක් තීරණය කරනවා, ලොකු මිලක් පෙන්නනවා. හේතුව සෙසු තරංකාරී භාණ්ඩවලට වඩා අපේ එක ක්වොලිටි කියලා පෙන්වන්න. පස්සේ මිල අඩු ගන්නවා. මොබයිල් ෆෝන්ස් වලට, ටීවී, ඉලෙක්ට්‍රොනික උපකරණ වලට, වාහන වලට ওই වැඩේ කරනවා. එළියට දානකොට අලුත් ජීප් එකක්, Nissan Petrol අලුත් ජීප් එක එළියට දාන්නේ ඉතාම අධික මිලකට. ඕවා මිල වැඩි වෙනවා 50%කින් විතර ටික අවුරුද්දක් දෙකක් යනකොට. අනිත් පළවෙනි අයිතිකාරය දෙවෙනි කෙනාට වාහනේ විකුණනකොට මාකට් එක බැහැලා. තේරෙනවා? අර දෙන්නේ කෝටි ගානක ඉහළ මිලක්. ඒකෙන් පෙන්වන්නේ මොකක්ද දන්නවද? තරංකාරී නිෂ්පාදිත වලට වඩා මගේ නිෂ්පාදිතයේ තියෙන මේ මොනවාද ඇඩ්වාන්සස් පැත්ත ලොකුයි, මේක හොඳයි වටිනවා කියලා පෙන්වන්නේ ඉහළ මිලක් නියම කරලා. මෙවැනි මිල කිරීමේ ක්‍රමයක් හඳුන්වන්නේ ඒක බොරු මිලක්. ඔන්නේ වචනේ මම වට උගන්නද්දි කිව්වා ඒක බොරු මිලක්. එහෙම බොරු මිලක් තීරණය කරන, එහෙම බොරු ඉහළ මිලක් තීරණය කළා ප්‍රොඩක්ට් එකක් එළියට දාන සෝනි සමාගම ගැන උදාහරණයක් ගත්තේ මම. කොට්ලගේ පොතේ තියෙන්නේ සෝනි සමාගම කියලා. ඒගොල්ලෝ මේක ඉතාම හොඳින් පාවිච්චි කරන මිල කිරීමේ ක්‍රමයක්. තවත් සමාගම් පාවිච්චි කරනවා. ඒකට කියන්නේ මාකට් ස්කිමින් ප්‍රයිසින් මෙතඩ් එක. එහෙම නැත්නම් සාරය උරා ගැනීම මිල ක්‍රමය කියලා ඔගොල්ලෝ ඉගෙන ගත්තේ ඒක. මේ විස්තර කරන මිල කිරීමේ ක්‍රමය වන්නේ උත්තරේ 4 සාරය උරා ගැනීම මිල ක්‍රමය. හරි. අපි 13 වසර සම්බන්ධයෙන් මම රෙකෝඩින් එක නවත්තනවා. අපේ අද දවසේ වැඩ ඉවරයි.